ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මීට මාස කිහිපයකට පෙර මෙම විහාරස්ථානය ආරම්භ කරපු භාවනා වැඩසටහනේ සතිපතා දින හතක් එම වැඩසටහන පවත්වලා ඊට පසුව මාසිකව දින මාසිකට එක දිනයක් වශයෙන් පවත්වගෙන යන වැඩසටහනක තවත් එක් දිනයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මාසිකව පැවැත්වෙන දවස්වලදී අපි පැහැදිලි කරා මේ භාවනා සම්බන්ධව තියෙන කාරණාවට වැඩිය මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ භාවනා සම්බන්ධව භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල නැත්නම් භාවනාව කළ යුතු ඉලක්ක සඳහන් වන සූත්‍ර ගැන සූත්‍ර කීපයක් සාකච්ඡා කරනවා කියලා. දැන් මීට පෙර මාසයේදී පහුගිය මාසයේදී අපි ඒහි වැදගත් වන සූත්‍රයක් තරහ විවාද සූත්‍රය ගැන සාකච්ඡා කරා. අද මජ්ඣිම නිකායේ අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සූත්‍ර ගැන සාකච්ඡා කරන්න පළමුව තමන් ධර්මීය සම්බන්ධව මේ වගේ නිගමනයකට ඇවිදින් මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේ අපි අද දවසේ කතා කරන සූත්‍රයේ නම ඉන්ද්‍රිය භාවනාව. එතකොට ඉන්ද්‍රිය කියන්නේ අපි දන්නවා අස්පන්නාසාදී ඉන්ද්‍රිය ටිකයි. භාවනා කියන්නේ අපි කරන භාවනාව. නමුත් ඔයගොල්ලෝ දැනගත යුතු දේ තමයි කිසිම භාවනාවක් මේක ඇතුලේ නැහැ. දැන් අපි කියන නොදැනුවත්කම උද සමහර විට ඔයගොල්ලන්ට මේ හිතේ නැත්නම් ලංකාවේ බොහොම අය කියනවා මේවා. හොඳම භාවනාව තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කියලා අපිටම ඇහිලා තියෙනවා. මේ නිහියයි තමයි කියන්නේ. දැන් නිහිත විපක්ෂයක් ඉන්නවනේ ලංකාවේ. පැවිදි අයට වැඩිය ධර්මය ගැන හුඟක් දන්නේ ගිහි අය. එතකොට ඒ ගිහි අයගෙන් තමයි අපිත් අහලා තියෙන්නේ හොඳම භාවනාව තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. බුදුහාමුදුරන්ගේ කිසිම භාවනාවක් මේ සූත්‍රයේ නැහැ. තේරුණා නේද? දැන් සූත්‍රවල භාවනාවක් නැහැ. සූත්‍රවල තියෙන්නේ ධර්මය. හරි, ධර්මය කියන්නේ මොකද්ද කියන දැනගෙන ඉන්නේ. අපිට ওই පැටලෙවිල්ල එනවා, නිකන් එනවා නෙවෙයි, කවුරු හරි මේ ගැන වර්ණනා කරලා කියනකොට අපි අහුවෙනවා. එතකොට අහුවෙන්නේ මොකටද? වැරදි ධර්මයකට. දැන් මේ සූත්‍ර වලින් පෙන්වන්නේ බුදුහාමඳුරෝ මේ 84000 ධර්මස්කන්ධයේ තිබුණාට භාවනා තියෙන්නේ පොඩ්ඩයි. ඒ භාවනා අලුත් දෙයක් නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීම නැත්නම් සතිපට්ඨානයේ වැඩි වීම නැත්නම් ඔයගොල්ලෝ අහලා තියෙන විදිහට සමත සමතපලිස් සමතහ මෙච්චරයි භාවනා. එතකොට මේ ටික ගියා මේ ටික පැහැදිලි කරන්න ත්‍රිපිටකයක් ඕනද කියලා හිතන්න ඕනේ නේද? දැන් සමතපලිස් සමතහන් ගැන පැහැදිලි කරන්න, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන පැහැදිලි කරන්න, සතර සතිපට්ඨානය ගැන පැහැදිලි කරන්න ත්‍රිපිටකයක් ඕනද? නෑ. මේ ත්‍රිපිටකයෙන් බොහොම ස්වල්පයක තමයි මේ කාරණා ටික තියෙන්නේ. එතකොට මුළු ත්‍රිපිටකයක තියෙන අනික් සූත්‍ර මොනවද? මෙන්න මේ කියන ಗುಣ කවුරු හරි වැඩුවොත් ඒ ಗುಣ වැඩෙනුවෙන් ධර්මයේ කොහොමද පිහිටන්නේ? එතකොට සූත්‍රවල තියෙන්නේ මේ ධර්මයේ පිහිටන විදිය. ඒක නිසාවෙන් අර වැරදි අවබෝධයකින් තොරව මේ සූත්‍ර ගැන ඉගෙන ගන්නම ඕනේ. ඇයි එහෙමනම් මේ සූත්‍ර අපි කියා දෙන්න ගියේ? මේ වගේ වැඩසටහනක ඇයි මේ තෝරාගත්ත සූත්‍ර කීපයක මේ පින්වත්තුන් තහඳුන්වලා දීලා ඒ ගැන සාකච්ඡා කරලා එහි තියෙන ධර්ම කාරණා කියා දෙන්න යන්නේ? ඒ කියා දෙන්න යන්නේ හේතුව තමයි අපි භාවනා කිරීම කියලා කරන්න තියෙන්නේ සතිපට්ඨානේ නම් සතිපට්ඨාන එක කමඨහනක් අරගෙන නැත්නම් ඔය ආස්වාස පාස්වාස වගේ ආනාපාන සති වගේ සක්මන වගේ නැත්නම් ත්‍රිවිධ කුණප වගේ මොනවා හරි කමක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටම වරද්ද ගන්න නැතුව අර
සමත පැත්තයි විපස්සනා පැත්තයි හැමතැනම දියුණු වෙන ආකාරයට පුරුදු කරගෙන යනවනම් එයා ළඟ මනසේ මේ ධර්ම වැඩි මොනවද ධර්ම මේ බුදුහාමුදුරුව පෙන්නන මේ බෝධිපාක්ෂික ධර්ම කාරණා ටික වැඩිගෙන යනවා එතකොට මේවා වැදුනට නැද්ද කියලා මහා කුතුහලයක් තමයි අපිට තියෙන්නේ දැන් භාවනා කරන්න යන කෙනා හැම වෙලේම මේ හැම දෙයක්ම කරන්නේ මේ ආගමික ජීවිතයක් බෞද්ධ විතරක් නෙමේ අනිකුත් ආගම් වල හැම කුජ්ජලයාටම තියෙන ආශාවක් කැමැත්තක් ලැබියාවක් තමයි මම දැන් මේ ධර්මයේ කොච්චර දුර ගියාද කියලා හොයාගන්න දැන් මේක හොයාගන්න තමන්ට බැරි හින්දා අපිට වෙන්නේ අපි එක එක්කෙනා පස්සේ යනවා මේ මම ඉන්නේ කොහෙද කියලා හොයන්න. එතකොට එක එක්කෙනා පස්සේ ගියාම මම ඉන්නේ කොහෙද කියලා දැනගන්න ඒකේනා කියන එක ළමයි අපි පිළිගන්නේ. අපේ ජීවිත දිහා බැලුවම ඔයගොල්ලන්ගේ ජීවිත දිහා බැලුවම ඔයගොල්ලෝ මේ ධර්මයේ සම්බන්ධව මොනවා හරි කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඔය ටික මෙනිමේද කරන්න කියලා බලන්න. මොනව හරි පොඩ්ඩක් කරනවා ඊට පස්සේ උමනාව තියෙන්නේ මේ කරපු ටික කොච්චර ඉවර වෙලා තියෙද දැන් මම සෝවාන් වෙලා තින්නේ නැත්නම් සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද එහෙම නැත්නම් මම අනාගාමී වෙලා තින්නේ දැන් එහෙම අනාගාමී කියන එකක් ගැන කියන කෙනෙක් ඉන්නවනම් එයා හොයාගෙන අපි යනවා යන්නේ මොකටද එයාගෙන් ඒක ඉගෙන ගන්නත් නෙමෙයි ඉස්සෙල්ලම ගිහින් බලන්නේ මමත් අනාගාමීද කියලා බලාගන්න පරික්ෂා කරගන්න. තේරුණා නේද? දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවේ ඇයි අපිට? බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ දන්නේ. අපි දන්නේ මේක අහලා තියෙනවා. මෙහෙම දේවල් මේ භාවනාවෙන් වෙනවා කියලා අහලා තියෙනවා. ඒ වුණාම මොන වගේද කියලා දන්නේ. තේරුණා නේද? එතින් නම් හැමතැනම ඇවිදවිද මේක හොයන එක තමයි අපි කරන්නේ. දැන් එහෙම එකක් හොයන්න ඒ ගති ලක්ෂණය ඒ වගේ නිකන් අනවශ්‍ය විදිහට මේ ධර්මය ගැන වැරදි පරේෂණ සිදු කරන එක අපේ ස්වභාවික ස්වභාවයක් මේකෙන් ගැලවෙන්නේ නැත්නම් මේ ධර්මයෙන් පිහිටක් ගන්න බෑ එතකොට මේ අනවශ්‍ය ලෙස මේ ධර්මයේ පිරුණ අනාර්ය පරේෂණ අපේ සිදුවීම වළක්ව ගන්න ඕනේ මේ භාවනා කරන්න අය එහෙම ගලව ගන්න තියෙන එකම විදිහ තමයි දඬුවමින් මේක කරන්න බෑ තහංචියෙන් කරන්න බෑ මොකද අපිට තියෙන්නේ ඕන කෙනෙකුට ඕන අදහසක් ප්‍රකාශ කිරීමේ මානව හිමිකමක් තියෙනවා දැන් අපි දන්නේ හැබැයි මේ අපි අදහස් ප්‍රකාශ කිරීම අපේ අපිට කැමති දේ කිරීම නැමැති මේ කියන මානව හිමිකමමයි දුක්ඛාරිය සත්‍ය කියලා අපි දන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක්ඛාරිය සත්‍ය අපේ මානව හිමිකම අපිට තේරලා තියෙන දුක්ඛාර සත්‍යයක් විදිහට නෙමෙයි ඒක. අපේ හිමිකම. මේකත් නැත්නම් මොකටද ජීවත් වෙලා. ඉතින් දැන් මේ වගේ ගැටලුවකයි අපි ඉන්නේ. ඒ ගැටලුව විසඳන්න බුදුහාමුදුරුවෝගේ ධර්මයේ යොදා ගන්න පුළුවන්. එහෙනම් ධර්මයේ අපි අත්‍යවශ්‍ය ධර්ම කාරණා ටික ඉගෙන ගන්න වෙනවා. දැන් ඒ ඉගෙන ගැනීමට සුදුසු සූත්‍ර ටිකක් තමයි එතකොට අපි මේ සාකච්ඡා කරගෙන ගියේ. එතකොට කලහ විවාද කියන සූත්‍රය ගියව වතාවේදී අපි කතා කරා. එයින් පැහැදිලි කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ එක දේවතාවෙකුට ඔයගොල්ලන්ට දැන් මතක ඇති මේ ලෝකේ කලහ විවාද, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස. එතනින් ගියාම මසුරුකම, මාන්නය, අදිමාන්නය නැති තැනක් ගැන කියලා තියෙනවා. දැන් ශෝක කලහ විවාද ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒ වගේම මාන්නය මසුරුකම් ඕවා නැති තැන කොතනද අපිට නම් හිතෙන්නේ මම ළඟ නම් ඕවා නැහැ කියලා දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කොහේද මේ ශෝක පරිදේව කලහ විවාද නැති තැන කියන්නේ නිවන තේරුණා නේද දැන් නිවන ගැන එහෙනම් ඒ සූත්‍රයේ වෙන විදිහකට කියලා තියෙනවා. එන්නේ ඉඳයි ඔයගොල්ලන්ට ඒ සූත්‍රයේ වෙනම ගියවාරි සාකච්ඡා කරලා පෙන්නේ. එතන බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ නිවනට යන තැන. නිවන කියන එක ලැබෙනකොට
නිවන කියන තැන බුදුහාමුදුරුව දේශනා කරන විමුක්තිය තියෙන තැන හැටි කොහොමද? හැබැයි අපිට නෙමෙයි දේශනා කරන්නේ අපිට හැටි කිව්වට තේරෙන්නේ නැහැ. මේක දේශනා කරලා තියෙන්නේ ඒ වයින්නේ ඒක හඳුන ගන්න පුළුවන් ශක්තියක් මානසික ගතියක් තියෙන දේවතාවෙකුට. ඒ කියන්නේ නිවන පිළිබඳව යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් සාකච්ඡාවෙන් තේරුම් ගන්න පුළුවන් නම් එයා නීවරණ යටපත් වෙච්ච මනසකින් ජීවත් වෙලා පුරුදු වෙලා තියෙනවා. නීවරණ නැති තැනක අත්දැකීම් තියෙනවා. එතකොට එවැනි නීවරණ නැති තැනක අත්දැකීම් තිබිච්ච කෙනෙක් තමයි මේ ප්‍රශ්න මාලාවක් කලා විවාද සූත්‍රයෙන් අහන්නේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මෙන්න මෙතනයි මම මේ කියන තැන. එතකොට ඒ තැන පැහැදිලි කරන්නේ සංඥාව මාර්ගය. දැන් බලන්න සංඥාවේ තියෙන ස්වરૂපයක්. එතකොට සංඥාව කිව්වම අපිට එනවා ගැටලු. මේවා ඔක්කොම ගැටලු මොකද අපිට නීවරණ යටපත් කරපු මනසකින් ජීවත් වෙලා මතක නැහැ. අත්දැකීම් නැහැ. නීවරණ වලින් තමයි මේවා අපි විග්‍රහ කරන්නේ. නමුත් මේ ධර්මයේ ඉගෙන ගන්න බලන්න ඕනේ භාවනා කරනකොට අපේ නීවරණ යටපත් වෙනවා. යටපත් වුණාම අපි යන මාර්ගයේ අපි කරන භාවනාව හරි කියාගන්න මේක වැරදි නෑ කියලා හිතාගන්න මේ ඉගෙන ගන්න ධර්මයේ ප්‍රයෝජනවත් වෙනවා. නැත්නම් කියන කියන මිනිහට ඔයගොල්ලෝ අහු වෙන. ඕක නෙමෙයි ලේසි විදිය මේකයි කිව්වා මේක පස්සේ යන. මොකද යන්නේ ධර්මයේ දන්නේ. දැන් මෙන්න මේ අඩුව තමයි දැන් අපි මේ විසඳන්න පොඩ්ඩක් බලන්නේ. නැතු භාවනා ක්‍රියාදීම අඩුවක් නෑ. භාවනා ක්‍රියාදීලා කියනවා. මේක කරගෙන යනකොට වෙන කෙනෙක් ඊට වැඩිය ලේසි විදියක් කිව්වම ඇයි අපි රැවටෙන්නේ? අන්න එකටයි දැන් විසඳුම දෙන්නේ. මොකටද රැවටුනේ? ඇයි රැවටෙන්නේ? මේ කරන දේ වටින්නේ නැහැ. ඇයි වටින්නේ නැත්තේ? ඒ කරපු දේ තුල තියෙන ධර්මයේ දන්නේ නැති නිසා. මේ අඩුව අපින් විසඳෙන්නේ නැහැ ලේසියකට. අපි බලන්න ඕනේ මෙහෙම ධර්ම සාකච්ඡා කරලා ඉගෙනගෙන භාවනා කරලා මේ හැම දෙයක්ම එකට ගෙනිහිල්ලා මේ අඩුපාඩු ටික හදන්න. දැන් එහෙම ගියාට පස්සේ දැන් විශේෂයෙන්ම මේ සූත්‍රය ගැන බලන්න ඕනේ. අපි අද කතා කරන සූත්‍රය මේ කලහ විවාද සූත්‍රය නෙමෙයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. දැන් මෙතන භාවනා කියන වචනයක් තිබ්බා කිසිම භාවනාවක් මේකේ නැහැ. ඕන ඕක තමයි මුලින්ම කියනවා. කිසිම භාවනාවක් නැහැ. තේරුණා නේද? ඔයගොල්ලන්ට භාවනා කරන්න උපදෙස් මොකක්වත් මේකේ නැහැ. මේකෙන් අරගෙන උපදේශයක් අරගෙන කරන්න එපා කිසිම භාවනාවක්. ඇයි එහෙම කියන්නේ? මේ සූත්‍ර දේශනා පවත්වපු අවස්ථාව හෙව්වම නිධානේ හෙව්වම ඔයගොල්ලන්ට ඒක තේරෙයි. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබාගෙන හුඟා කල් ගත වුණාමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මොකද්ද සූත්‍රය? ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එතකොට ඇයි එහෙමනම් හුඟක් කල් ගිහිල්ලා දේශනා කරා නම් මෙතන භාවනාවක් නැති බව පැහැදිලි කරගන්න ඕනේ. ඒ වෙනකොට රහතන් වහන්සේලා දහස් ගාණක් බිහි වෙලා ඉවරයි. ගිහි පැවිදි දෙපැත්තේම ආර්යයන් බිහි වෙලා ඉවරයි. එවැනි තත්ත්වයක ආර්යයන් වහන්සේ කෙනෙකුටමයි මේක දේශනා කරන්නේ. තේරුණානේද? ඒක සෝවාන් වෙච්චි පුජ්‍යලේ සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරුව සම්බන්ධ කරගෙන තවත් හාමුදුරුවෝ සම්බන්ධ කරගෙනමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එහෙනම් එතනම පේනවා නේද? සෝවාන් වෙන්න මේ සූත්‍රය කිසි ධර්මයක් නැහැ කියලා. ඒ කියන්නේ භාවනා සම්බන්ධව මෙතන මොකක්වත් නැහැ. නමුත් නම් කරලා තියෙන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. දැන් කෙනෙකුට එතකොට හිතෙන්න පුළුවන් මේකට අනුව භාවනා සකස්මක් ඒ අනුවට අනුව හැඩ ගැහුනොත් අපි මේ ධර්මයේ තේරෙයි කියලා. එහෙම හැඩ ගැහෙන්නේ නැහැ. තේරුණා නේද? මේක ආය ගමනක් කියන්නේ මේ සූත්‍රයේ පුරාම තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් 6 ගැනමයි. ඕකට අනුව ඔයගොල්ලෝ හැඩ ගැහෙන්න මහන්සි ගත්තොත් ඔයගොල්ලන් රඟපෑම විතරයි. තේරුණා නේද? මේකට අනුව ඔයගොල්ලන්ට රඟපාන්න බෑ. මේ සූත්‍රයට අනුව. ඔයගොල්ලන්ට තියෙන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ ඉගෙනගත්ත ඔය සතිපට්ඨාන භාවනා ක්‍රමය වඩන්ද ඒ වැඩිීමේ හරියට වැඩෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන් මෙන්න මේ බුදුහාමුදුරුව පෙන්වන විදිහට තමන්ගේ ඉන්ද්‍රියන් වෙනස් වුණොත්. තේරුණා නේද? බලෙන් වෙනස් කරන්න ගියෝ රඟපෑම. බලෙන් වෙනස් කරගෙන හැසිරෙන්න ගියෝ රඟපෑම. ඒක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්
නෙමෙයි. දැන් තේරුණාද මෙතනින් අපි ඉගෙන ගන්න යා යුත්තේ මොකක්ද කියලා? යා යුත්තේ කොහොමද? ඔයගොල්ලෝ කරන භාවනාවම කරගෙන යන්න. මේ සූත්‍රයට මේ සූත්‍රයෙන් පැහැදිලි වෙන ධර්මකාරණා තමන් තුල එනවද නැද්ද කියලා පරීක්ෂාව කරන්න. නැති දෙයට රඟපාන්න යන්න එපා. තේරුණා නේද? රඟපාලා මේ නැති දේ හොඳ දේ ගන්න බෑ අපිට. හොඳ දේ ගන්න අර කරපු අතිපත්තානේ වඩපු එකෙන්මයි. ඒකෙන් ලැබෙන්නේ ඵලෙ. දැන් එතකොට මේකන මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? එවැනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම කවුරු හරි පුරුදු කරොත් එයාටම මේක පරීක්ෂා කරගන්න ධර්මයේ කියන්නේ. තේරුණානේ? දැන් කාට හරි හිතෙනව නම් ඒ කියා දීපු ධර්මයට අනුව අපි හැසිරුණොත් හරි කියලා ඒක මුලාව. එහෙම නෙමෙයි මේකේ තියෙන්නේ. මෙතන බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරුවෝ දීලා කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීම සීල සමාධි ප්‍රඥා වැඩි වීම තුළ විමුක්තියක් ලැබෙනවා සංසාරයෙන් කෙලවර වෙනවා ඒකම කරාන්ද ඒක කරපුවම මම කියන එක ඇත්තද බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක ඇත්තද කියලා තමන්ගෙන් බලා ගන්න ඕන නම් මෙන්න මේ සූත්‍රය මේ ධර්මයක් ඉගෙන ගන්න. දැන් ඔක අනිත් පැත්ත ගහපුවම මොකද වෙන්නේ? අපි යන්නේ ඒ සූත්‍රයට අනුව හැසිරෙන්නේ. දැන් ඔක මෙහෙමම කියන්නේ ඔකට එකට එක සූත්‍රයක් නෙමෙයි ඔයගොල්ලෝ ඔහම හැසිරෙන්නේ. මේ ත්‍රිපිටකයේ සූත්‍ර කීයකට අහුවෙලා තියෙනවා? කීයකට අහුවෙලා තියෙද කියලා බලන්න මේකත් පැහැදිලි වුණාට පස්සේ. එතකොට වෙන්නේ මෙන්න වගේ එකක්. ඒක හරියට බැලුවොත් සාමාන්‍ය වෙන්න ඕනේ තමන්ගේ ශරීරයක් තියෙනවා. ඒ ශරීරයේ උස දිග පළල හැඩයක් තියෙනවා. මේ උස දිග පළල හැඩයට අනුව ඔයගොල්ලෝ ඇඳුමක් මහනවා මිසක් කඩෙන් ඇඳුමක් අරගෙන තමන්ගේ ශරීරයේ ගන්න හදන්න බෑ. තේරුණානේ? එන්නේ වගේ තමයි මේ සූත්‍රය. ඔයගොල්ලෝ සූත්‍රයේ තියෙන විදියට රඟපෑවා කියලා කවදාවත් මේ ධර්මයට ලං වෙන්නේ නෑ. සූත්‍රයක තියෙන්නේ හුඟක් වෙලාවට ඒ ධර්මයේ ගණ්ඩ යන ආර්ය අෂ්ටාංග මාර්ගය හෝ සීල සමාධි ප්‍රඥා හෝ වැඩුවට පස්සේ වඩනකොට අතරතුර සිදුවෙන මානසික විපර්යාස පිළිබඳ ගැඹුරු විග්‍රහය. තේරුණා නේද? අන්නේ ඒ වගේ ගැඹුරු විග්‍රහයක් තියෙන අපේ ඉන්ද්‍රිය පද්ධතිය ගැන මේ සූත්‍රයේ තුල. එතකොට ඒ දැනුම ඇතුව ඒ විදිහට මේ සූත්‍රය ගැන කල්පනාවෙන් යුක්තව අපි ඉගෙන ගන්න බැලුවොත් මෙන් යමක් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝම අමාරු වෙටේ ධර්මයේ සර්පේක්මයි. ධර්මයේ සර්පේ කියන්නේ අපි නෙමෙයි බුදුහාමුදුරුවෝමයි. නැත්නම් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නැමැති සර්පයාම ඔයගොල්ලෝ අපාපයි. අඟ පාණ්ඩ කියෝ. තේරුණා නේද? ඒකින්ද ඒක දැනගෙනම අපි මොකද්ද මේකෙන් කරන්න වෙන්නේ? අපිට මොනවද මේකෙන් ගන්න පුළුවන් කියලා හොඳට පැහැදිලිව ධර්මයේ කෙරෙහි බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් ඉස්සරහට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. දැන් මම මේ සූත්‍රය දේශනා කරපු නිදානේ පොඩ්ඩක් මතක් කරන්න එක වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ ඒ කාලේ ආනන්ද හාමුදුරුවෝ තවත් හාමුදුරුවන් වහන්සේලා කීප නමක් එක්ක මේ ධර්මචාරිකාවේ වදිනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගමෙන් ගමට කියා දෙන්න බුදුහාමුදුරුවෝ මහන්සි වෙනවා. අනිකුත් හාමුදුරන් වහන්සේලා ගමන් කරනවා. මේක බුදුහාමුදුරන්ගේ උපදේශය. දැන් මේකට වස් කාලේ විතර එක තැනක ඉඳලා තියෙනවා. දැන් මෙහෙම විශාල ඈත ප්‍රදේශයකට බුදුහාමුදුරුවෝ සමග ආනන්ද හාමුදුරුවෝත් අනිකුත් හාමුදුරන් වහන්සේලා කැලෑබද ප්‍රදේශයක වැඩම කරනවා. රාත්‍රී කාලේ ලං වෙනවා. එතකොට මේ සාමාන්‍ය ඉන්දියාවේ දැනුත් එහෙමයි. සාමාන්‍ය අය ඒ වගේ තැන්වලදී සුදුසු තැනක නවතින. ඒ පැවිදි අය නවතින තැන් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ විතරක් නෙමෙයි අනිකුත් සියලුම පැවිද්දොත් ඒ තැන්වල නවතිනවා රැ. ජා වතුර තියෙන තැනක් වෙන්න ඕනේ. සතුන්ගෙන් වගේ විශාල හානියක් නැති තැනක් වෙන්න ඕනේ. ඒවා තමයි අපි කියන අය මේ සන්තාගාර ශාලාවල් ඒවා මේවා ඒ කාලෙම රජවරු සිටුවරු ඒවා හදලා දීලා තියෙනවා මේ පැවිද්ද වෙන්නේ. ඒ වගේම
සාමාන්‍යයෙන් ඔය අපි කියන අපේ ලංකාවේ පැරණි කාලේ තියෙන අම්බලම් කියන ඒවා මිනිස්සු හදලා දෙනවා අනුන්ගේ යහපතට. දැන් ඔන්න ඔය වගේ අම්බලමක බුදුහාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් අනිකුත් හාමුදුරන් වහන්සේලා දැන් රාත්‍රී ගත කරන්න නවතිනවා. මේ චාරිකාවේ එක රාත්‍රියක් ගෙවන තැන. එතකොට මේ බුදුහාමුදුරුවොත් සමගම මේ අපේ අනිකුත් හාමුදුරුවන් සමගම එනවා වෙනත් පරිත්‍රාජික නැත්නම් මේ පාරාසාරිය කියන මහා ප්‍රබල ගුරුවරයෙක්ගේ ගෝලියෝ. එකට එනවා. සාකච්ඡා කරමින් එකට මේ ගමන යනවා. මේ ගෝලයා තමයි උත්තර මානවක කියන ගෝලයා. පාරාසාරි බ්‍රාහ්මණයාගේ උත්තර මානවක කියන ගෝලයා. පාරාසාරි බ්‍රාහ්මණයා කියන්නේ මේ ලෝකේ විමුක්තිය ගැන පැහැදිලි කරපු දර්ශනවාදයක් ඉදිරිපත් කරපු ප්‍රබල ගුරුවරයෙක්. දැන් මේ උත්තර මානවක මේ බුදුහාමුදුරුවොත් ඒ වගේම ආනන්ද හාමුදුරුවොත් අනිකුත් හාමුදුරන් වහන්සේලාත් දැන් මේ රාත්‍රියට එක තැනක නවතින නිසාවෙන් මේගොල්ලෝ අතර සුවඳ සාකච්ඡා නොයෙකුදී කතාබහ ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ එක තැනකදී විමසනවා බොහොම සරලව අර උත්තර මානවකගෙන් උත්තර මානවක ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රවරයා පාරාසාරිය කියන බ්‍රාහ්මණයා ඔයගොල්ලන්ට කියා දීලා තියද ඉන්ද්‍රිය භාවනා මොනවා හරි ඉන්ද්‍රිය භාවනාවක් ගැන කියා දීලා තියෙනවා. එතකොට දැන් මේ ඉන්ද්‍රිය භාවනාවක් කියන එක අහපු හැටියම් පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ගෝලයා වන උත්තර මානවකට තේරෙනවා මේ යත්නේ ඉන්ද්‍රිය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒගොල්ලොත් මේ විමුක්තිය හොයන අය. එතකොට පාරාසාරිය බ්‍රාහ්මණයා මේ ගැන අපිට කියා දීලා තියෙනවා අපේ ගුරුතුමා කියන එක මතක් වෙනවා. මතක් වෙලා කියනවා ස්වාමීන් වහන්සේ නැත්නම් ගෞතමයන් වහන්සේ අපිට අපේ ගුරුතුමා මේ ඉන්ද්‍රිය භාවනාව ගැන හොඳට උගන්වලා තියෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ විමසනවා එහෙමනම් උත්තර කියන්න ඔයගොල්ලන්ගේ ගුරුතුමා කියා දීපු ඔය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව මොකද්ද කියලා. එතකොට අර උත්තර මානවක උත්තරයක් දෙනවා ස්වාමීනි අපිට කියා දීලා තියෙන්නේ අපේ ඇස් වලින් ඇස් අරගෙන ඉන්නකොට ඇස් වලට රූප පෙනීම හේතුවෙන් මේ සංසාරය හැදෙනවා කියන එක අපේ බ්‍රහ්මනා අපේ ගුරුතුමා පිළිගන්න දෙයක්. ඒ රූප හරහා සංසාරයක් හැදෙනවා. තණ්හාව ඇති වෙනවා. ශබ්ද හරහා සංසාරයක් හැදෙනවා. තණ්හාව ඇති වෙනවා. ඔය වගේම ගන්ධ, රස, ස්පර්ශ, මනස. පිටිවිලි හරහත් මේකම වෙනවා. මේ සංසාරය හැදෙන මාර්ගය කියලා කියා දීලා තියෙනවා. ඒකට විමුක්තියක් විදිහට නැත්නම් මේ සංසාරයේ ගොඩ වෙන්න විදිහක් විදිහට අපේ ගුරුතුමා පෙන්නනවා. ඇස් අරගෙන හිටියොත්නේ මේ ඇහැ හරහා රූප හරහා තණ්හා වාදී දේවල් ක්‍රියාත්මක වෙලා සංසාරයක් හැදෙන්නේ. ඒ හින්දා අපේ ගුරුතුමා කියන හැකි තරම් ජීවිතයේ ඇස් වහගෙන ඉන්න. මේක අපිට දීපු උපදේශය. ඇස් වලින් රූප බලන්න නැතු ඉන්න. එතකොට මේ සංසාරයෙන් කෙලවර වෙන්න ලේසි විමුක්තිය ලබන්න ලේසි. ඊළඟට ශබ්ද අඩු වෙන්න අහන්න අඩුවෙන් ඉන්න. ස්පර්ශයන් වැඩියෙන් විඳින්න නැතුව ඉන්න. කෑම රස වගේ දේවල් කන්න නැතුව ඉන්න. මේක වැඩිපුර කරන්න එපා මේ. මේවා වෙන්නේ සංසාරය හැදෙනවා. ඒකෙන් ඉඳලා මේකෙන් වළකින්න. මෙන්න මෙහෙම අපිට අපේ පාරාසාරී ගුරුතුමා කියා දීලා තිනවා අපි ඒ අනුව හැසිරෙනවා කියලා උත්තර මානවක කියන ගෝලයා බුදුහාමුදුරන්ට දේශනා කරා පැහැදිලි කරනවා. දැන් මෙතන බුදුහාමුදුරෝ එතකොට ප්‍රශ්නයක් අහනවා උත්තර බාණවත්තගෙන්. උත්තර එතකොට මෙහෙම ප්‍රශ්නයක් එතන ඉතුරු වෙනව නේද? ඔයගොල්ලන් ගුරුතුමා කියන විදිහට ඔහොම කරන එක හොඳ වෙන්න පුළුවන්. නමුත් දැන් අපි හිතමුකෝ එහෙනම් ඇහැ පේන්නේ නැතුව ಜಾති අන්ධයෙක් හිටියොත්. මේ ಜಾති අන්ධයාට එතකොට මේ ඒ ඇහැ කියන ඉන්ද්‍රිය, චක්කු කියන ඉන්ද්‍රිය උපතින්ම භාවනා වෙලානේ කියලා අමතර ප්‍රශ්නේ බුදුහාමුදුරු ඉදිරිපත් කරනවා. දැන් බැරි වෙලා හරි කවුරු හරි උපදුනොත් මිහිරෙක් වගේ එයාට මොකද වෙන්නේ? එයා එතකොට උත්පත්තියෙන්ම මේ කියන සුවිශේෂී ගුණයක් ලබාගෙනනේ. එතකොට එතන
ඔබතුමා කියන්නේ ඔබලාගේ ගුරුතුමා කියන දේ තුල ලේසියනේ ඔය ගුරුතුමාගෙන් ධර්මයේ ඉගෙන ගන්න නැතුව එහෙනම් ලේසියෙන් වැඩේ මොකද්ද? උපත්යෙන් බිහිරෙක් වෙන්න, අන්ධෙක් වෙන්න, ගොළුෙක් වෙන්න ඔය වගේ ටිකක් වෙන්න නේ ඕනේ. දැන් මේ මේක බුදුහාමුදුරුව විමසනවා පාරාතරි. ඒතකොට පාරාතරි බහමයාගේ ගෝලයාගේ උත්තරමානවගේ. එතකොට පොතේ නම් තියෙන උත්තරමානවක ඉතිහා කතා කරන්නේ නැහැ කියලා. බොහොම ලැජ්ජා වෙනවා කියලා. ඇත්තනම ලැජ්ජා වෙන්න එපා. දැන් අපි ඉගෙන ගත්තේ අපි ගුරුතුමා කියපු දේ ඇත්තනම වැඩක් ඇති දෙයක් නෙවෙයිනි කියලා දැන් අපිටත් තේරෙනවනේ මෙතන. නේද? ඉතින් උත්තරමානවක කියන මේ සුවිශේෂී චරිතයට මේක තේරෙන්නේ නැත්නම් වැඩක් තියෙනවද? මොකද මෙච්චර ගුණධර්ම ආරක්ෂා කරලා ප්‍රබල ගුරුවරයෙක් ළඟ ඉන්න කෙනෙක් කියලා. ඉතින් උත්තරමානවක ලැජ්ජා හිතනවා. ඔය ලැජ්ජා හිතලා දැන් එයා කතා කරන්නේ නැහැ ඊට පස්සේ. හැබැයි මේකෙන් අහක් කියලා දුවන්නේත් නැහැ. මොකක් වත් නැහැ. බුදුහාමුදුරේ එකට ඉන්න කෙනෙක්, බොහොම කුහදෝ ඉන්න කෙනෙක්. අපිට තමයි ඒ ගැටුම් තියෙන්නේ. ඒගොල්ලන්ට එදා ගැටුම් තිබිලා නැහැ. තේරුණා නේද? අරගෙන කතා කරලා නැහැ. ඉතින් අපේ ගුරුතුමා වැරදි දෙයක් තමයි මේක ගුරුතුමාට කියලා හරි හදන්න ඕනේ දෙයක්. මෙතන නම් ධර්මයේ වැරද්දක් තියෙනවා කියලා එයා තේරුම් ගන්න ඇති. ඊට පස්සේ කතා නොකර ඉන්නවා. දැන් පැත්තක ඉන්න ආනන්ද හාමුදුරුව මෙතෙන්දී නැගී හිටිනවා. ස්වාමීන් ස්වාමීනි, අපේ මේ තථාගතයන් වහන්සේගේ හැබෑටම ඉන්ද්‍රිය භාවනාවක් තියෙද කියලා. දැන් බලන්න මේ ප්‍රශ්නේ තුලම මොකද්ද වෙන්නේ? මේ තාක්කාල ආනන්ද හාමුදුරුවවත් දන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඉන්ද්‍රිය භාවනාව කියලා જાතියක් තියෙනවද? දැන් අනේ එතකොට ආනන්ද හාමුදුරුව කවුද? සෝවාන් වෙච්චි ආර්යයන් වහන්සේ කෙනෙක්. එතකොට සෝවාන් වෙන්නත් එහෙනම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයක් ඕනද කියලා? ඕනද? ඕන්නේ. තේරුණානේ? මම ඒකයි මම කිව්වේ මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ ධර්මානුකූලවම. නැතුව එක එක විදිහට තේරුම් ගන්න ගියාම අපි කැටලෙයි. අපි වැරද්දක් ගන්නවා. දැන් මෙතෙන්දී ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා ඉන්නවා බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙම ඉල්ලීම. කොහොමද? තථාගතයන් වහන්සේ අපේ මේ තථාගත ශාසනයේ යම් කිසි විදියකේ ඉන්ද්‍රිය භාවනා කියලා ධර්මයක් තියද, ඒ ධර්මයේ දේශනා කරන්න හොඳම අවස්ථාව මෙයයි. දැන් සුදුසුම අවස්ථාවයි. වහන්සේ අපේ කරෙහි ගෞරවකම්පාවෙන් එය ඉන්ද්‍රිය භාවනාව වහන්සේගේ ශාසනයේ තියෙන, වහන්සේගේ ධර්මයේ තියෙන මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න. කියනවා නේද? දැන් මේකෙදී අර උත්තර මානවකක් ඉන්නවා, අනික තව ඉන්න අය, තව ඇති ගොඩක් අය. ඒ අතර ආනන්ද හාමුදුරුවෝ ඇතුළුවම බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, හොඳයි ආනන්ද, අපේ තථාගත ශාසනයේ තියෙනවා ඉන්ද්‍රිය භාවනාව. නමුත් අර පාරාසාරිය බ්‍රාහ්මණයා පැහැදිලි කරපු දෙයයි නම් නෙවෙයි මේක, ඊට වෙනස් දෙයක්. මම ඔබලාට මේ දේශනාව, මේ පැහැදිලි කිරීම, මේ ධර්මයේ දැන් පැහැදිලි කරනවා හොඳින් අහන්න. තේරුණා නේද? හොඳින් අහන්න කියලා ඒගොල්ලන්ට උපදෙස් දීලා මම මේ පැහැදිලි කිරීම කරනවා කියලා දේශනා කරපු සූත්‍රය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. අවසාන සූත්‍රය මේකයි. එතකොට මේකෙදී පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මෙහෙම කාරණා තුනක්. පුජ්‍යලේ තුන් දෙනෙක් ඉන්නවා කියලා වෙන් කරගන්නවා මේ ශාසනය. ඒ පුජ්‍යලේ තුන් දෙනා හඳුනා ගන්නවා. පළවෙනි කෙනා තමයි වැදගත්ම කෙනා මේ ශාසනයේ ඉන්න බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන ඒ ධර්මයේ හැසිරලා රහතන් වහන්සේ බවට පත් වෙච්ච රහතන් වහන්සේලා. දැන් මුලින්ම බුදුහාමුදුරෝ දේශනා කරන මේ සූත්‍රයේදී මේ ශාසනයේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවාද? ඒ රහතන් වහන්සේගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා දේශනා කරනවා. කාගේද මේ? රහතන් වහන්සේලා. අපිට වෙන්නේ ඔගේ අනිත් පැත්ත. ඕක අහපුවම අපි ওই ඉන්ද්‍රිය රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය පද්ධතිය වැඩ කරන්නේ මෙහෙමයි කියලා අහගෙන ඒක රඟපාන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ධර්මය අපිම විකෘති කරගන්නවා. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය වැඩ කරන්නේ, අස්කන්නාසාදී ඉන්ද්‍රිය වැඩ කරන්නේ අනික් ලෝකයේ ජීවත් වෙන සත්තුන්ගේ ඉන්ද්‍රිය වගේ නෙමෙයි. මෙන්න මේ න්‍යායයි ඒකේ තියෙන්නේ. මේක තමයි තථාගත ධර්ම.
කියලා උන්න රාතන් වහන්සේගේ ඉන්ද්‍රිය වැඩ කරන විදිය කියා දෙනවා. එක එක ඒක තමයි පළමුවම පෙන්වන්නේ. ඊට පස්සේ දෙවනුව පෙන්වනවා මගේ මේ ධර්මය අහලා මම මේ කියන ධර්මයේ මේ කර්මය කර්මඵලය විශ්වාස කිරීම කරලා මේ සංසාරයක් තියෙනවා කියලා පිළි අරගෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති කරගත්ත සීක ප්‍රතිපදා. සීක කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආර්ය පුජ්‍යලය තුන් දෙනා. සීක සීක ප්‍රතිපදා කියන්නේ සෝවාන් වීමට උත්සාහ කරන මේ ධර්මයේ හැසිරෙන ප්‍රතිපදාවේ ඉන්නේ. දැන් සීක ප්‍රතිපදා කියන ඒ පුජ්‍යලය. අරනම් මේ ධර්මය ඇත්තයි කියලා බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් මේ කියන ඒවැන අර්ථයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ මහන්සි ගන්න පුජ්‍යලය සීක පුජ්‍යලයයි. එතකොට මේ සීක පුජ්‍යලයගේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වල වැඩ කරන න්‍යායක් තියෙනවා. කියලා ඔන්න එක දේශනාවක් කරනවා. එතකොට දෙකයි. පුජ්‍යලය දෙන්නේ කවුද පළවෙනිම පුජ්‍යලය? ඔව් මේ ශාසනයේ විමුක්තිය ලබාගත්තු සංසාරයේ කෙලවර කරපු රහතන් වහන්සේගේ අස්කන්නාසාදී ක්‍රියාකාරීත්වයන් සිදු වෙන්නේ කොහොමද? මේක බුද්ධ දේශනාව. එතකොට දෙවනුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මෙහෙම ධර්මයක් තියෙනවා මේක ඇත්ත වෙන්න ඇති කියලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් මේ ධර්මයේ හැසිරෙන්න සීල සමාධි ප්‍රඥා වඩන සීක ප්‍රතිපදාවේ ඉන්න පුජ්‍යලයේගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයේ ස්වરૂපය මොකක්ද? දෙවෙනි එක. ඊගාට තුන්වෙනුව පෙන්නනවා මේ ශාසනයේ ඉන්නවා මේ ධර්මයේ සීල සමාධි ප්‍රඥාදී දේවල් දියුණු කරලා බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන සීක බවට සෝවාන් බවට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි ලාභීන් බවට හැරිච්ච පිරිසක්. එතකොට එන්නේ පිරිසගේ නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි කියන පුජ්‍යලයන් තුන් දෙනාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් වැඩ කරන ස්වરૂපය මෙන්න මේකයි. ඔන්න ඒ කාරණා තුන තමයි මේ සූත්‍රයේ අඩංගු. තේරුණා නේද? දැන් මේකේ අමතරක දේවල් මේ සූත්‍රයේ තියෙන ඊට වෙනස් ස්වરૂප අහක් කරලා ඔයගොල්ලන්ට මේ කොලේ අඩුවෙන්ද ඒක තනි කොලේකට ගන්න පුළුවන් වෙන්න ඔන්න ඒ කාරණා තුන මම පැහැදිලිව දාලා තියෙනවා. මුලින්ම පාලි ටිකක් දැම්මා. ඒකේ සිංහල පරිවර්තනයක් දැම්මා බුද්ධ ජයන්ති. දෙවෙනි එකේ පාලි ටික දැම්මා. ඒ වගේ තුන්වෙනි එකෙත් එහෙම කරා. මේක හසුලවලා තියෙනවා ධර්මයේ මෙන්න මේවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට ඔය මුල සීක tattene අසීක අසීක කියන රහතන් වහන්සේගේ මූලිකව ඉන්ද්‍රියන් 6 ගැනම දේශනා කරලා තියෙනවා. චක්කු, සෝත, ගාන, ජීව, කාය, මන කියන. දැන් මෙතන ඒ 6ටම පොදුවේ අරගෙන එකක් විදිහට පෙන්නලා තියෙනවා. එකක් කෙටි කරලා තියෙනවා. ternary සූත්‍රෙ කෙටි වෙලා තියෙන්නේ ඒක ප්‍රමේයට. එතකොට ඔය අසේක පුජ්‍යලයන් අසේක ප්‍රතිපදා පුජ්‍යලයන්ටත් 6කට ඉන්ද්‍රියන් 6ටම මේක කියලා තියෙනවා. එකම පොදු ටිකක් කියන්නේ ඒකත් කෙටි කරලා තියෙනවා. සේක පුජ්‍යලයන්ගේ 6ක් කියලා තියෙනවා. ඒකත් තනියකින් අනිත් එක නිකම්ම කෙටි කරලා තියෙනවා. එතකොට එහෙම තමයි මේ සම්පූර්ණ සූත්‍රය කෙටි වෙලා තියෙන්නේ. නමුත් මේකේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕන කියන ධර්ම කාරණා ඔක්කොම තියෙනවා. ඔය පාලි පාඨවල හෝ සිංහල පරිවර්තන. දැන් මේකයි ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්න රඟපාන්න විතරක් එපා. ඒක තමයි ඉන්නේ. දැන් ඉගෙන ගන්න ඕනේ රඟපාන්න උගන්වනවා නෙමෙයි. රඟපෑම බොරුවා. මේක මොකටද ඉගෙන ගන්න ඕනේ? ඔයගොල්ලෝ ළඟ දැන් මෙතන මේකේ මේ බුදුහාමුදුරුව පෙන්නන පුජ්‍යලයේ එක්කෙනෙක්ව වෙන්න ඕනේ නේද? ඇයි එක්කෙනෙක්ව වෙන්න ඕනේ කියන්නේ? ඒක ප්‍රතිපදාවේ හරිය අපි ඉන්නෝ. දැන් මේ ධර්මයේ ප්‍රගුණ කරන්නේ නැහැ. ternary නේද? දැන් සේක ප්‍රතිපදාවේ ටික මන් ළඟ තියද කියලා හෙව්වොත් හරියි. දැන් එන්නේ එහෙම හෙව්වොත් ඔයගොල්ලෝ තව තවත් මේ ප්‍රතිපදාව වැඩි කර ගන්න පුළුවන් මේ ගුණේ නැතුව අපි රඟපානවාද කියලා. දැන් සේක කියන தත්ත්වයකට නේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සේක කියන தත්ත්වය හොයන්න නෝ හැමතැනම අපි ඇවිදින්නේ. මං සීක වෙලාද කියලා හොයන්නේ.
දැන් මේ ධර්මයේ ඉගෙන ගත්තෝ හරියට ඔබ ආව කවුරුවත් අහන්නවත් බලන්නවත් තෝන්නේ තමාගේ ඇහිම්ම තමාගේ කණෙම්ම තමාගේ නාසයෙම්ම මේක දැනගත්ත මේ ධර්මයේ ඉගෙන ගත්තා තේරුණා නේද එහෙම නැත්නම් එහෙම එකක් නැහැ කියලා අර ඉස්සරහා ඉස්සෙල්ලා ඉගෙන ගත්ත භාවනාව දිනු කරන්න ඔච්චර නිහතමානී වෙන්න ඕනේ නැත්නම් රඟපෑම විතරයි මරලා එන්නේ බොරු ධර්මයක් හිතේ තියාගෙන බොරු අහගෙන තව කෙනෙකුට රැවටිලා අහකේ නිකම්ම යන. ඉතින් මේක අඩු කරගන්න හරීම ලේසි මේ සූත්‍රය හරහා අපිට පුළුවන් මේ ධර්මයේ මොකද්ද? බුදුහාමුදුරු දේශනා කරන දේ ඇත්ත කුමක්ද කියලා සුතම ඥානයක් ලබා ගන්න. නමුත් මේ සූත්‍රයට අනුව භාවනාවක් නෑ කියලා හොඳටම මතක තියාගන්න. මේකේ භාවනාවක් නෙවෙයි මේ. නම තිබුණාට භාවනාවක් නෙවෙයි. භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් ගැන ධර්ම විස්තරයක්. මේකයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම ගන්න වෙන්නේ ඕකෙන් මුල් එකයි. මුල් එක කියන්නේ ඒක ප්‍රතිපදා කියන එක ගන්න. දෙවෙනි පිටුවේ සිංහල පරිවර්තනය කියන්නේ මේක අපි ඔක්කොටම ගැලපෙන්න ඕන එකනේ. කොහොම වුණත් මේක ගැලපෙන්න ඕන. මේක පාස් කරලා තියෙන්න ඕන කවදා හරි. කවුරු හරි දාගෙන ඉන්නවා නම් මම දීක කියලා එයා හිතා ගන්නවනේ මේක පහ වෙලා තමයි දීක වෙන්නේ. මේක පහ වෙන්නේ නැතුව දීක වෙන්නේ බෑ. තේනවා නේද? මේක ප්‍රතිපදාවක් නැතුව දීක වෙන්නේ නැහැ. ඒ වෙනින්ද මේක තමයි වැදගත්ම දේ. ඔක කියන්නේ මොකද්ද කියලා බලන්නකො. බොහොම සරල දෙයක් බුදුහාමුදුරු දේශනා කරා. දැන් බලන්න මෙතන මේ තියෙන සිංහල එක කියව ගත්තොත් මෙන්න මේ වගේ ආදාසක් තියෙන මේ සේක ප්‍රතිපත්තියේ ඉන්න. එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න මුලින්ම තේරුම් ගත්ත කෙනා වඩාගෙන යන කෙනා. එයාගේ හැටි කොහොමද? ආනන්දේ මේ සක්නේහි මහානාට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාප අමනාප උපදී. කියන්නේ ඇහෙන් රූප දැකලා මනාපය ඇති වෙනවා. අමනාපය ඇති වෙනවා මනාපමනාපය ඇති වෙනවා කාටද ඔයගොල්ලෝ වගේ භාවනා කරමින් යන කෙනාටත් එහෙමයි අනිසත්‍යයක් තියෙනවා ඊට පස්සේ මේ හේක ප්‍රතිපදාවේ ඉන්න කෙනාගේ විශේෂත්වයක් තියෙනවා හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාප අමනාපයෙන් දුකට පැමිණේ ලැජ්ජාවට පැමිණේ යුගුත්තාවට පැමිණේ එහෙමනම් එතකොට කණේ සද්ද ඇහුවත් ඕක වෙනවා මොකක්ද වෙන්නේ අස්තියති හරායති ජුගුස්සති කියන මෙන්න මේ පාළි වචනේ තමයි දුකට ප්‍රවිනේ ලැජ්ජාවට ප්‍රවිනේ දුකුත්තාවට ප්‍රවිනේ කියලා දාලා තියෙනවා. ඔන්න මේක ප්‍රතිපත්තියක මේක මාර්ගයක ඉන්න පුජ්‍යලයාගේ හැටි. කොහේ හැටිද? ඇහැට රූප වේනකොට කනට ශබ්ද ඇහෙනකොට දිවට රස දැනෙනකොට හැටි. දැන් ඔය හැටි ඔයගොල්ලෝ ළඟ තියෙද? අනේ ඒක හෙව්වොත් හරි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේක ප්‍රතිපදා හෙවන්නේ නැහැ. දැන් හැට රූපයක් පේනකොට ඔයගොල්ලන්ට ඒක ගැන දුකක් හිතෙනවද? ලැජ්ජ වෙනවද පේන එක ගැන මේ කියන්නේ එහෙමනේ ඒ වගේම පිළිකුල් කරනවද පේන එක දැන් ඒකත් තව කරලෝ ගත්තොත් මේ ගහන්නේ දැන් ඔහොම ඇස් අරගෙන ඉන්නවා මම පේනව නේද
මාහිණ මොකද්ද මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ? දැන් ඔයගොල්ලන්ට මට මාව වේනවා නම් ඔයගොල්ලන්ට ඇති වෙන්න ඕනේ මොකද්ද? ඒක ප්‍රතිපදාවක් තියෙනවා නම් මම පේන එක දුකක් වෙන්න ඕනේ. තේරුණා නේද? මම පේන එක ලැජ්ජාවක් වෙන්න ඕනේ. මාව පේන එක පිළිකුලක් වෙන්න ඕනේ. එහෙම කාටද ඇතුන්නේ? නෑ එතකොට අපි ඒක ප්‍රතිපදාවක නෑ නේද? දැන් ඔතන තමයි විසඳ ගන්න ඕන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔන්න හේක පුජ්‍යලයන් හේක ප්‍රතිපදාව හේක නෙවෙයි මේ. හේක නෙවෙයි මේ. හේක ප්‍රතිපදාව. හේක නෙවෙයි හේක තත්වයට මහන්සි වෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරලා මේ සීල සමාධි ප්‍රඥා දිනු කරන මනුෂ්‍යයන්ගේ හැටි මේ මනුෂ්‍යයන්ගේ අස්කන්නාස වැඩ කරන විදිය ගැන මේ බුදුහාමුදුරෝ දේශනා කරා. දැන් ඔයගොල්ලන්ට එහෙමනම් දැන් මං කිව්ව රඟපාන්න එපා කියලා එකයි. දැන් හරි තමයි එහෙනම් මෙහෙම හිටියොත් හොඳයිනේ පේන එකට දුකයි කියලා හිතුවොත් හරි ලැජ්ජාවට පත් වුණොත් හරි දාලා දිව්වොත් හරි එහෙනම් අර කැලේ ඉන්න සතෙක් වගේ වෙනවා. මිනිහෙක් දැක්ක හැටි දුවයි. තේරුණානේ? ඒකයි දැන් එතකොට මේ ධර්මයේ වැරදුනවා මේ. රඟපාන්න එපා කිව්වේ ඒක. ඔය වගේ රඟපෑම් තමයි අපි තියෙන්නේ. තේරුණානේ? මේකෙන් රඟපෑමෙන් අහක් වීමෙන් තමයි සත්‍ය ලැබෙන්නේ. මේ සේක ප්‍රතිපදාවට ඔයගොල්ලෝ වැටෙන්නේ කොයි වෙලේද කියලා හිතන්න. මේ ජීවත් වෙන පැය 24ම සේක ප්‍රතිපදාවක ඉන්නවද ඔයගොල්ලෝ? දැන් ඉන්නේ සේක ප්‍රතිපදාවක නෙමෙයි. වුණා නම් අර කියන ගුණේ ඉන්න ඕන. තේමානේ දැන් මාව නම් පේන්නේ මම පේනීම දුකක් වෙන්න ඕනේ. මම පේන එක ලැජ්ජාවකට කරුණක් වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ ඒ කියන්නේ දැන් සේක ප්‍රතිපදාවක නැහැ නේද? තේමාවේ මේ ගැඹුරෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ මේ වරණකෝ වරද්දලා තේරුම් ගන්න එපා. යම් කිසි රත්යේ හේක ප්‍රතිපදාවකට වැටෙන්නේ කොයි වෙලේද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වෙලාවේදී. තේරුණා නේද? ඒකිනුත් සීලයේ හිටියම හේක ප්‍රතිපදාවක කියලා වෙනවද? දැන් ඔය ගුණේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ තත්ත්වයක බලන්නකෝ. නිකන් අපි හිතන්නේ මේ පැන්න සහතිකේ බෞද්ධ තිබුණාම හේක ප්‍රතිපදාවෙ ඉන්නවා කියලා අපි කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන හේක ප්‍රතිපදා ඕක නෙමෙයි. දැන් උපැන්න සහතිකේ බෞද්ධකම print වෙලා තිබුණේක නෙමෙයි මේ හේක ප්‍රතිපදා. මලක් පහන පූජ කරන වෙලාවේ නෙමෙයි හේක ප්‍රතිපදාව තියෙන්නේ. පන්සිල් ගන්න වෙලාවේ හේක ප්‍රතිපදාව කියන එක නෙමෙයි මේ කියන්නේ. එතන තියෙද එහෙම එකක්? දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහින් ඔයගොල්ලෝ මල් පූජ කරනවා. බුද්ධ රූපේ දකින්නවා. මොකද්ද බුද්ධ රූපේ දකින්නකොට හේක ප්‍රතිපදාවක ඉන්න මොහොතේ මම දැනෙන්න ඕනේ. ඒ දකින්න රූපේ මොකක් වෙන්න ඕනේ? කවුරුගේ අපද දුකක් වෙන්න ඕනේ? බුදුහාමුදුරුවෝම නෙමෙයි. ඒ බුද්ධ රූපේ වෙනකොට අපිට නම් හරි සතුටුයි. ඕක තමයි සද්ධාව කියන්නේ. හේක ප්‍රතිපදාවක තියෙන්නේ ඔහොම සද්ධාවක් නෙමෙයි. තේරුණා නේද? එතකොට බුද්ධ වන්දනාවක් කරනකොට හේක ප්‍රතිපදාවක් නැහැ. ආන්න එක තමයි මේ ඉගෙන ගන්න. දැන් මේක ඉගෙන ගන්න උගන්වන්න ගියාම එක්කෝ ඔයගොල්ලෝ අමාරු වැඩේ නැත්නම් මම අමාරු වැඩේ කරන්න යන්නේ නැහැ. තේරුණා නේද? එහෙම කොහොමද හාමුදුරුව අපි මෙච්චර ගල් කරේ කියලා පටන් ගන්නෙ? එතකොට කොහොමද? හාමුදුරුව කියන්නේ කොහොමද අපි දේක ප්‍රතිපදාවේ ඉන්නේ කියලා අපේ පරම්පරාවේ රත්තු මර්මනේ. හාමුදුරුව දන්නේ නැද්ද කියලා? ඒවා මම දන්නවා. මම දන්නවා පරම්පරාව 25ක් දු වරමනේ ඇති මිනිස්සු මම දැකලා තියෙනවා. කොහෙද ඉන්නේ? ඉන්දියාවේ ඉන්නවා. ජෛලාය කියන්නේ වෙන කවුද? කතා කරලා තියෙනවා. මොකක්ද වෙලා නැන්නේ? ඒක සත්තු මැරුවා කියලා මොකක් හරි වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ බොරු වැඩ නෙමෙයි මේ බුදුහාමුදුරන්ට ඕන. හේක ප්‍රතිපදාව හඳුනගන්න. හේක ප්‍රතිපදාවක ඉන්නේ අපි ජීවිතේ ටික කාලෙයි. කියනවානේ මේ කියන්නේ බුදුහාමුදුරන් මේ දේශනා කරන්නේ ඔයගොල්ලෝ හේක ප්‍රතිපදාවක ඉන්න කාලෙයි. දැන් මේ කාලේ ඔයගොල්ලෝ හේක ප්‍රතිපදාවක නැහැ. කියවන්නේ හේක ප්‍රතිපදාවකවත් දැන් නෑ මනස. ඔයගොල්ලෝ හේක ප්‍රතිපදාවක ඉන්නවා නම් සීල සමාධි ප්‍රඥා කොටස් තුනම පුරුදු වෙන වෙලාවක් වෙනවා. එතකොට පේන දේ ගැන වෙන දේවල් පේන එකට ඔයගොල්ලෝ සතුටුද දුකද?
දැන් භාවනා කරන්න ලැහැත්තිලා භාවනා කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? භාවනා කරන කෙනාට භාවනාවක් දියුණු කරන්න පුළුවන්ද? අර පේන ඔක්කොම මල් වතු යන් වතු ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඒවා පේන එක සතුටක් ගැන හිතාර. දැන් නම් දැන් ඔයගොල්ලන්ට පේන ඒවා සමහර ඒවාට සතුටුයි සමහර ඒවාට අකමැති. ඒ තේක ප්‍රතිපදාවක දැන් නෑ. ternary බුදුහාමුදුරුවෝ පෙන්වන තේක ප්‍රතිපදාවේ ඉන්නේ ඔයගොල්ලෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න ගන්න උත්සාහය තුලමයි. ඒ තුලදී හැටි මනසේ ඕකයි. ඕක හරිද බලන්නද? දැන් එහෙම ඒවා කරලා තියෙනවනේ ඉතින් භාවනා කරලා තියෙනුනේ පැය ගන්න. ඒ භාවනා කාලයේදී භාවනාවට හැදිරෙන වෙලාවේදී මේ ශික්ෂා තුනම සීල ශික්ෂා විතරක් ඉතර බෑ. තේරුණා නේද? ආමිෂයේ කොහෙත්ම ඉඳලා වැඩක් නෑ. මේ කියන ගුණ නෑ ආමිෂයේ. ආමිෂයේ ඉඳලා බෑ, සීල ශික්ෂාවේ ඉඳලා තනියෙන් බෑ, සමාධි ශික්ෂාවේ විතරක් ඉඳලත් බෑ ප්‍රඥාව. ඔව් භාවනාවක් හරහා ප්‍රඥාවට ලං වෙන්න ඕනේ. විපස්සනා භාවනාව වැඩෙන කාලයක් වෙන්න ඕනේ. විපස්සනා භාවනාව වැඩනකොට ඔන්නෝමලු ඇස් කන් ආසවල ක්‍රියාකාරීත්වය. දැන් ඒකට ගැළපෙනවද නැද්ද? ඔයගොල්ලන්ට දැන් දැන් බලන්න තමා ළඟින් භාවනා කරපු වෙලාවේ ඕක තිබුණාද නැද්ද? ඈ? තිබුණාද නැද්ද? අහන තේක ප්‍රතිපදාව වැඩි වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? විනාඩි 5ක් භාවනා කරලා අනික් වෙලාවේ සාමාන්‍ය සත්වෙක් වගේ ඉඳ ඒකද අපි ඉන්නේ නැත්නම් ඔය විදිහේ කාලය වැඩි කරගන්න එකද? මේක තමයි ඒක පුජ්‍යලයාගේ වැදගත්කම. නැතුව නිකම් මේ පච්ච කොටාගෙන ඇවිද්දා කියලා බෞද්ධ කියලා වැඩක් නෑ. තේරුණා නේද? දැන් බුදුහාමුදුරන්ට එන තේක ප්‍රතිපදාවක නෑ යා. සීල සමාධි ප්‍රඥාව පුනම වඩා වර්ධනය කරගන්න මහන්තියක් ගන්නවද උත්සාහයක් ගන්නවද ඒ වෙනුවෙන් වාසය කරනවද අන්න ඒ කාලේදී ඒ කෙනාගේ අස්තන්වාසාදී ඉන්ද්‍රියන් වැඩ කරන්නේ මෙහෙමයි. තේරුණා නේද? ඉස්සර දැකපු ලස්සන දේවල් වලට දැන් ලැජ්ජා හිතෙනවා. ඉතින් ලැජ්ජාව නැත්නම් අර ලස්සන දේ හොඳ වෙනවා. තේරුණා නේද? නෑ ඉස්සර කාපු දේ හොඳයි කියලා කාපු දේ ආහාර ගත්ත දේ යන්නේ ඒ වෙලාවේ මොකද වෙන්න ඕනේ? ඒක භාවනාදී බව අපිටම ඇහැට ඇස් වහගෙන ඉන්නවා නිකන් මනසට පේනවා කෑම එකක් මොකක්ද වෙන්නේ? ආ එතකොට දැන් භාවනා කරනවා හොඳට පේනවා ලස්සනට දෙවියෙක්. ඒ දෙවියට වඳින්න යනවා. ඒක ප්‍රතිපදාවේ නෑ නේද එතකොට? පේන එක ලැජ්ජ වෙනවා වෙන්න ඕනේ නේද? භාවනා කරනකොට බුදුහාමුදුරුවෝ පේනවා. අනේ සාදු කියලා වන්දනා කරන්න යනවා. එතකොට තේක ප්‍රතිපදාවෙන් කැඩෙනව නේද? නේද? මෙන්න මේ වචන තුන වැදගත්. අක්ඛියති, හරායති, ජුගුත්ති. එතකොට මොකටවත් මොනවද මේ අක්ඛියති, හරායති, ජුගුත්ති වෙන්න ඕනේ? තේක ප්‍රතිපදාවේ ඉන්නකොට නැත්නම් ඔයගොල්ලෝ දන්න භාෂාවෙන් ඔයගොල්ලෝ භාවනා කරනකොට. තේරුණා නේද? අනිත් තැන්වලදී නෙමෙයි මේ. භාවනා කරනකොට. අක්ඛියති හරායති ජුගුත්ති කියන්නේ ඇහැට පේනේවටත් එහෙමමයි. මේක දුකක් කියලාම හිතනවා. මේක කරදරයක් කියලාම පේන එක කරදරයක් කියලා හිතුවේ නැත්තම් භාවනාවක් නැහැ. මේක පිළිකුල් කරන්න ඕනේ. අහක් කරලා දාන්න ඕනේ. ඉවත් කරලා දාන්න ඕන එකක් කියලා හිතනවා. හිතන එක තමයි අරමුණ හරහා එන දැක්ම. ඒක පිළිකුල් සහගතයි කියන දැක්මත් ඔය හරහායි. ඔය ඔක්කොම මොකද්ද? අෂ්ටියදි හරහායේ නිගුද්දති කියන්නේ ධිට්ඨිය හරහායන දැක්ම. හේක ප්‍රතිපත්තියේදී ධිට්ඨිය හරහායන දැක්ම. හැබැයි ජීවත් වෙන පෑ 24දී නෙමෙයි කියලා ඉගෙන ගන්න. ධර්මයේ වැරදිනවා. හේක ප්‍රතිපත්තියේ ඉන්නකොට. ඒතර හේක ප්‍රතිපත්තියේ ඉන්නවා කියලා රහතන් දෙපා පෑ 24. ඒ තැන හොයන්න. සමහරට තත්පර ගානක් වෙනවා. හිතාගෙන නම් ඉන්නේ අපි. අපි අවුරුදු 50ක්ම තේක ප්‍රතිපත්තියේ ඉන්නේ. මොන 50ක්ද? එහෙනම් 50 මෙන්න මේ ගුණ තියෙනවා. තේරුණානේ? ওই 50 ওই ගුණද තිබෙන්නේ? දැකපේකේ බදා ගන්න ගියේකද තිබුණා. දැන් කට්ටියට හොඳ ඇඳුම් මෝස්තරයක් ගෙනාවොත් තේක ප්‍රතිපත්තිය කොහෙද යන්නේ? ඈ? කියන්නේ නැහැ. අපේ පරම්පරාවම හොඳම බෞද්ධ ආගමනේ. ඉතින් අපිට කියන්න එපා ඕවා.
තේරෙනවා නේද? හොඳම බෞද්ධය වෙන්න පුළුවන්. තේර ප්‍රතිපත්තියක හිටිය බෞද්ධයෙක්. තේරෙනවා නේද? හොඳ බෞද්ධය කියන්නේ වෙන කට්ටිය. තේර ප්‍රතිපත්තිය කියන්නේ වෙන කට්ටිය. දැන් ධර්මය දැනගන්න තේර ප්‍රතිපත්තියක අපි ඉන්න වෙලාවක හැටි. ඒ තැනකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඔය කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන මොහොතක විතරයි. ඔක නැතුව වෙන ගනුදෙනු කරන මේ රටේ සමාජයේ වැඩ කරන වෙලාවම නැහැ මේ. තේරුණා නේද? වෙන පින්කම් කරන වෙලාවක් නැහැ මේ. දැන් පින්කම් කරන්න වෙලාවෙදී ඔක වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න. නාමයේදී මේ කියන ගුණය කාට හරි ආවා. දැන් ඔයගොල්ලෝ දානයක් දෙනවා. දැන් දාන පිඟාන අරගෙන මේ මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන ඒවම සිහිපත් කරගෙන ඔන්න දාන බෙදන්න යනවා. දැන් දාන පිඟාන පේනවා නම් මේක දුකයි. මේ දාන පිඟාන පිළිකුල්. ඒ වෙන්නේ බෙදන්න යන දානෙන්නේ මේ ඇහැරෙන වෙන්නේ එක. දැන් මොකද වෙන්නේ එතන? ඒකට දන් දෙන වෙලාවේ සීකපතිපත්ති එකම ඉන්නවද කවුරු? නෑ. තේරුණානේ මේ ගැඹුරු බව හඳුනා ගන්න. ආමිෂයේ නෙවෙයි මේ කියන්නේ. සීලයක් නෙවෙයි මේ කියන්නේ. සමාධියක් නෙවෙයි කියන්නේ. දැන් කවුරු හරි ඊට එහා ඔන්න දැන් කාලයක් බුදු වුණ භාවනා කරලා අනේ පේන්නේ බුදුහාමුදුරමයි. ඒක සීල ප්‍රතිපත්තියක දීන්නේ. වැඳගෙන ඉන්නවා. මොනවද මේ කියන ගුණ තුන දීලා එයාගේ මනසේද? පේන්නේ ඇහැට නෙවෙයි හැබැයි මනසට දැවෙන්නේ. නම මනසට තියෙන්නේ අරමුණන්නේ. ඒ අරමුණට අට්ඨියති හරායති යුගුස්සති කියන්නේ ඒක අනිත් පැත්තද? එතන තේක ප්‍රතිපත්තියන්නේ. තේරුණානේ දැන් තියෙන ධර්මයේ ගැඹුරුයි කියලා. ගැඹුරු බව නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ හරියටම පැහැදිලි කරනවා අපි විහිං අපිට ඕන විදිහට සංස්කරණය කරගන්න. පරම්පරාවට අනුව දැනුගතමට අනුව උපාධිරිකට අනුව මේක වෙනස් කරගන්න. තේරුණානේ? ඒක ප්‍රතිපත්තියේදී ඔන්නේ ගුණය තියෙන්නම ඕනේ. ඕක එන්නේ අපිට නම්, ඔයගොල්ලන්ට එනවා නම් එන තැන හඳුනා ගන්න. දානයේදී නෙවෙයි එන්නේ. සීලේදී නෙවෙයි එන්නේ. ධර්ම සාකච්ඡාවේදී නෙවෙයි එන්නේ. ධර්මයේ පිටඳ වාද විවාදයේදී එන්නේ නැහැ මේක. මේක එන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මොහොතේදී. ඔයගොල්ලන්ගේ ඒ වැඩිවේ මොහොත විනාඩි 5ක් නම් දවසට ඔයගොල්ලන්ගේ ඒක ප්‍රතිපත්තිය විනාඩි 5ක්. අනිත් එකේ තේක නැහැ. තේරුණානේ? දැන් ඒක තේරුම් ගන්න. එතකොට වැඩි කර ගන්න ඕනේ මොකද්ද? මේ ආරක්ෂාංග මාර්ගයේ වඩන කාලේ අපි වැඩි කරගත්තොත් ඒක ප්‍රතිපත්තිය අපි වැඩි. එහෙම වැඩි වුණොත් ඔන්න දෙවන තුන්වෙනි තැනට යනවා. එහෙම වුණොත් සාසනය මොකද්ද වෙන්නේ? එයා කවදා හරි මේ සීක ප්‍රතිපත්තිය පුරාන්න මේ ආරක්ෂාංග මාර්ගයේ වඩන්න සීල සමාධි ප්‍රඥා වඩන්න නැත්නම් මේ විපස්සනා භාවනාව වැඩෙනකොට එයා සීක ප්‍රතිපදාවෙන් සම්පූර්ණ වෙලා සීක තත්ත්වයටපත් වෙනවා. හරිනේ? දැන් සීක තත්ත්වයටපත් වෙච්ච එක තියෙන්නේ අවසානයේ. සීක පුජ්‍යලය. එතකොට සීක පුජ්‍යලය වෙන්න පුළුවන් එක්කෝ සෝවාන් වුණා කියන්නේ සීක පුජ්‍යලය. ධර්මයට අනුව සකදාගාමි අනාගාමි. මේ තුන් දෙනාම සීක කියලා හඳුන්වනවා. ඒක කියන්නේ ආර්ය தත්ත්වයට පත් වෙච්චිය. එතකොට ආර්ය தත්ත්වයට පත් වෙච්චිය අයගේ අස්කන්නාට වැඩ කරන්නේ කොහොමද? ඔන්න ඕක වැදගත්. ඔක හරියට ඉගෙන ගත්තම අර තේක මීටර හොයන්න ඇවිදින්න ඕනේ නැහැ රටබුවා. ඒකයි වටි. ඒක තියෙනවද නැද්ද කියලා තමන්ගෙන් බලන්න රඟපාන්න නැති. තේරුණා නේද? නැත්නම් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඒක එහෙම එකක් නෑ මනුස්සයා. ඔය කියන ගුණේ නෑ. එතකොට දැන් හිතෙන්නා මේ හාමුදුරුවෝ කිව්වට හරියන්නේ නෑ. ඊට වැඩිය තව කෙනෙක් ලේ විදියක් කියනවනේ එතෙන්ට යන්න ඕනේ. ඒක ගෙවියා කියලා ඔයගොල්ලන්ට ගොඩ යන්න බෑ. තියෙන්නේ අර කියන හේක ප්‍රතිපත්තිය වැඩි වෙනවා. අර සම මාර්ගයේ අර බොරුවර රඟපාල වඩපු කාලේ දැන් අඩු කරලා හරියට වඩා. තේරුණා නේද? නමුත් මනස්ගත හදාගෙන හිටියේ එක දෙවියෝ මවාගෙන හිටියේ එක බුදුහාමුදුරුවෝ මවාගෙන හිටියේ එක සර්ගේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා දැන් පැහැදිලි ඉන්නේ. ඒ අරමුණ තිල දෙන්න ඕනේ මොකද්ද? අස්තියති හරායති යුගුසති. ඒ කියන්නේ විපස්සනා භාවනාවක ඔයක ඉන්නේ. නැත්නම් තමන්ගේ මතවාද පරම්පරා මත මේවට වඩා නැහැ.
ඒක බුදුහාමුදුරන්ට අදාළ නැහැ. පරම්පරාවක් හදන්න ඒක ලොකු කරන්න බුදුහාමුදුරු ධර්මයක් දේශනා කරේ නැහැ. සත්‍ය කියා දෙන්න ධර්මයේ දේශනා කරේ. සත්‍ය නැහැ පරම්පරාවක කුලයක ජාතියක මොකකවත් නැහැ. තේරුණා නේද? දැන් ඒවත් ඇසුරු කරමින් නමුත් අපිට මේ සත්‍ය කරා යන විදිහක් බුදුහාමුදුරු කියා දුන්නා. පරම්පරාව අහක් කරන්න එපා කියනවා. කුලය අහක් කරන්න එපා කියනවා. ඥාතින් අහක් කරගන්න ඕනේ නැහැ කියනවා. සත්‍ය කරා යන්න පුළුවන් ඕක තියාගෙන. හැබැයි ඒව ලොකු වෙලා නෙමෙයි සත්‍ය ලොකු වෙලයි ධර්මයේ ලොකු වෙලයි සත්‍ය කරා යන්නේ. එන්නේ ධර්මයේ ලොකු වෙලා සත්‍ය කරා යන මාර්ගයේ තියෙන්නේ ඒක ප්‍රතිපත්ති. ඒ කියන්නේ ආරස්ඨක් මාර්ගයේ වැඩිම තුනයි. දැන් එතකොට ඒක තේරුණා. දැන් බලන්නකො ඊගාව එක. ඒ හේක தත්ත්වය. සෝවාන් සකදාගාමී අනාගාමී පුජ්ජලයන්ගේ මේ අත්සන්නාසාදී ඉන්ද්‍රියන් ටික වැඩ කරන හැටි මෙන්න මෙහෙමයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ කට්ටියට. හැබැයි එතකොට ආනන්ද හාමුදුරුවෝත් එතකොට කවුද? මේ සෝයක කියන தත්ත්වයට වැටිච්ච කෙනා. නමුත් ආනන්ද හාමුදුරුවෝවත් දන්නේ මේ තේක උනේ මෙහෙම එකක් කරලා කියලා දන්නේ නැහැ. ඒක ඕනේ නැහැ. ඔයගොල්ලන්ටත් ඕනේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඕනේ අර බොරුවට රැවටිලා අපි වෙන ඒවා හොයන එක. නවත්ත ගන්න කරන උපක්‍රම දීලි ධර්මයේ ඉගෙන ගැනීමක් තමයි මේ කරන්නේ. වර්ධි මත ටිකක් බොරුවට හිතේ ගොඩ නගාගෙන නැත්නම් කවුරු හරි විකාරයක් කිව්වෝ ඒක මුස්ලිම් පිළි අරගෙන ඒකට අනුව ජීවත් වෙනා මෙච්චර මේ වර්ණා ධර්මයේ තේරුම් ගන්න නැතුව මේකේ අවශ්‍ය දේ නොකර. තේරුණා නේද? කාලේ අහකලා. එතකොට ඒක වළක්වන්න කරන උපක්‍රමයක් තමයි එතකොට මේ ධර්මයේ උගන්වනවා කියන්නේ. මේ භාවනාව නෙවෙයි ධර්මයයි. දැන් බලන්න එතන කියන දේ මෙන්න මෙහෙම කතාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආනන්දය මේ සසනේ මහනහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාප අමනාප උපදී. දැන් ඒ කියන්නේ කව තේක කියන genaට ඇස් ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු ආව මොකද වෙන්නේ? තේක ප්‍රතිපත්තියේ genaට වගේමයි. ඇතෙන් රූපයක් දැක්කොත් තේක කියන එකනට වෙන්නේ මනාප ඇති වෙනවා, අමනාප ඇති වෙනවා වෙනුවෙන් ඒ රූපේට මනාප අමනාප. ඒ කියන්නේ ඒ දෙකට මධ්‍ය ස්වરૂපයකට උපේක්ෂාවකට එන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඊගාවට එයාගේ හැටි, එයාගේ විශේෂත්වය කියනවා. ඉඳින් හේ, ඒ කියන්නේ තේක පුජ්‍යලයා ප්‍රතිකූලෙහි අප්‍රතිකූල සංඥායතුව වසන්නේ නැයි කැමති වේනම් එහි අප්‍රතිකූල සංඥායතුව වෙසෙයි. ඒ කියන්නේ මොකද්ද? දැන් තේක පුජ්‍යලයාටත් ඇහැකට රූපයක් දැක්ක මොනම රූපයක් දැක්කම මේක හැම එකටම වෙන්න ඕනේ. අපිට වගේ නෑ. ඕක වරදින්න පුළුවන්, රඟපාන්න පුළුවන් මේ විදිහට. ඒක නිසා මේකත් තේරුම් ගන්නද? සේක පුජ්‍යලයාට ඇහැට රූපයක් දැක්කොත් ඒකත් පොදුවේ යාට ඒ රූපය අනුව එක්ක මනාප ඇති වෙන රූපයක් වෙන්නත් පුළුවන්. ඒක එයාගේ අමනාප ස්වරූප රූපයක් වෙන්නත් පුළුවන්. මනාප අමනාප කියන දෙකටම නැති රූපයක් වෙන්නත් පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. එයාට හැඳ දැනෙන හැඟීමක්. හැබැයි විශේෂත්වයක් තියෙනවා අර සේක ප්‍රතිපත්තියට වැඩිය. එයා ඒ රූපය නිසාවෙන් ඇති වුණා කියන මනාපය. මනාපය කියන්නේ හොඳයි කියන එකනේ. හොඳ රූපයක් එයාට පෙනුනේ. බුදුහාමුදුරුවෝ වෙනවා කියන්නේ බුද්ධ රූපයක් වෙනවා කියන්නේ. ඒක හොඳ රූපයක් නේ. මේ තේක පුජ්‍යලයක්. ඒ බුද්ධ රූපය පිළිබඳව එතකොට හොඳ දෙයක් නේ. ඒකට එයාට පුළුවන් මෙන්න මෙහෙම මනසෙන් ක්ෂණිකව මේ මනසේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගන්න. ඒක ගැනයි කියන්නේ. හින්දින් හේ ප්‍රතිකූලේ ප්‍රතිකූලේ කියන්නේ පිළිකුල් දෙයක. පිළිකුල් දෙයක් නෙවෙන්නේ බුද්ධ රූපය. අපි තමු ප්‍රතිකූලයට ඊගාව එක ගන්න. අප්‍රතිකූලය කියන එක එන්නේ කොහේද? නෑ. ඔව් දැන් මේක මෙහෙමයි. දැන් නරක දෙයක් කියන එක තමයි. එතකොට ඒක ගැලපෙන්නේ. කාට හරි තේක පූජ්‍යලයට නරක දෙයක් දානවා. මිනී මරණවත් දැක්ක කියන්නේ. මිනී මරණවා හරි සතෙන් මරණවා කවුරු හරි ඒක කවුරුවත් දැක්ක
මේ ධර්මය පිළිගන්න ලෞකික සම්මා දිට්ඨියක් තියෙන කම්මස්සකතා සම්මා දිට්ඨියක් තියෙන බෞද්ධයෙක් නෙමෙයි අබෞද්ධ වුණත් එයා ඒක හොඳයි කියනවාද? දැන් Hindu කෙනෙක් කියනවාද එහෙම? ජෛන කෙනෙක් කියනවාද? එතකොට ක්‍රිස්තියානියගේ එහෙම මිනිහ මරන්නේ නැති අය ඒක වැරදි කියන දෘෂ්ටියේ ඉන්න අය ඉන්නවා ගොඩක්. ඔක්කොම ඉන්නවා. ඒ අයත් දැක්කොත් මොකද කියන්නේ ඒක? එතකොට අසුභ සංඥාවක් නේද? එහෙම එකක් දැක්ක කියන්නේ කොහොම වෙච්ච කෙනෙකුට එහෙම. ඒකනේ මේ කියන්න යන කතාව තියෙන්නේ. එහෙම ඒක නාට. එතකොට එහෙ එකක් දැක්කොත් වෙන්නේ මොකද්ද? ප්‍රතිකූල. ඔව් ප්‍රතිකූලය කියන එක එනවා. නැහැ ගන්න වෙන්නේ එහෙමයි. හොඳ එක තමයි ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා ගත්ත එක හොඳයි. බුදුහාමුදුරන්ගේ රූපය දැක්කා කියන්නේ එතකොට ප්‍රතිකූල. හොඳ සුබ අරමුණක් වෙනවා ඒක. සුබයි හොඳයි කියලා හිතනවා. හැබැයි හිතලා එයාට පුළුවන් ඒකේ තනියෙන් ඉන්නේ නැතුව අවශ්‍ය නම් ඒක සම්පූර්ණ නොපිට ගන්න. ඔන්නෝග තමයි සීග කියන එකේ තියෙන විශේෂක. දැන් හොඳ අරමුණ අපිට නම් හොඳමයි. ඕකන අරගම නැහැ. ඒක ඉරේ මේ කියන්නේ ගලේ ගෙඩුව වගේ එකම වෙන්න ඕනේ. ඔන්න අසේක. කියන්නේ අසේක නෙමේ ශ්‍රේක තත්ත්වයක් නැති අයගේ අපි හැටි. මේක මෙහෙමමයි. එහෙම වෙන්නේ නැත්තේ එහෙම වෙන්නේ කොහොමද හාමුදුරනේ කියලා අහන්නේ මේක අපි. මොකද ගලේ ගෙඩුව වගේ මේකම වෙන්න ඕනේ. සුබනම් සුබමනම්. සුබමයි. අසුබනම් අසුබම. කියනවනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් සුබනම් සුබමයි. අසුබනම් අසුබමයි. දැන් මෙතන මේ කියන්නේ මේ හේක පුජ්‍යලයාගේ සුවිශේෂී ගුණය පෙන්නනවා. මේ ප්‍රතික්‍රියේ සුබ එකක ඉන්නවා නම් එයාට පුළුවන් කැමතිනම් අප්‍රතික්‍රිය සංඥා ඇතුව ඒ රූපය ඒ අරමුණ වෙනස් කරලා. ඒ කියන්නේ සුබදී සුබ විදිහට දකින්න නැතුව අසුබ විදිහට දැක්කේ කී අරමුණ. ඔන්න තේකගෙන ඉදිරි ගුණය. දැන් ඕනම හොඳක් හොඳ විදිහට ලෝකය දැක්කට එයාට පුළුවන් ඕන නම් හොඳ නැති විදිහට දකින්න. තේරුණානේ? එයාට ඕන නම් පුළුවන් ඒකේ හොඳක් නැහැ කියලා. ඒ වගේම එතනම කියනවා මේ ප්‍රබල වචන තුනක් තියෙනවා. බලන්න මේක පටලෝ ගන්න නැතුව එහාට යන්න ඕනේ. ප්‍රතික්‍රියේ අප්‍රතික්‍රිය සංඥා ඇතුව වචනෙම කැමති වේ නම් එහි අප්‍රතික්‍රිය සංඥා ඇතුව වෙසේ. හරිනේ? ඔන්න ඒක එයාගේ එක ගුණයක්. එයාටම ඔය සුභාරමුණාව කියන්නකෝ. ඉතින් අප්‍රතික්‍රියේ ප්‍රතික්‍රිය සංඥා ඇතුව වසන්නේ මේ ඒ කියන්නේ යම් කිසි විදිහක අසුබ දෙයක් දැක්කනම් ඒ අසුබ දෙය ලෝකයා හැම කෙනාටම හිතෙන්නේ ඒ වගේම ඉන්න ඔක්කොටම හිතෙන්නේ අසුබ දෙයක්. දැන් ඒක දැන් මෙහෙම වෙන්න බෑ. ඕම වෙලා දැන් ඔයගොල්ලෝ පටලව ගන්න රාපාණ්ඩියන්නේ මෙන්න මේ වේ. ඔයගොල්ලන්ට ඉස්සර ළමයිගේ ෆුට්බෝලයක් පොඩි කාලේදී කොහොමද? සෙල්ලම් කරන භාණ්ඩයක් ඔයගොල්ලෝ පොඩි කාලේදී කොහොමද? සුබයි. දැන් 60 පෙන්නේ හින්දා මොකද වෙලා තියෙන්නේ? බෝලේ පේන්න බෑ. එතකොට දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? මේක මේ වයස්ස ભેදයක අනුව දැන් ඕගොල්ලන්ට දැන් නිකන් හිතන්නකෝ දැන් මෙතන ඉන්නවා. ණයෙක් යනවා දකින්නවා මේකේ කොහේ හරි තැනක ඇදෙනවා ණයෙක්. ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? ඒක සුබද නා හොඳද නරකද? නරකයි. ඔයගොල්ලෝ බෞද්ධ. නේද? නෑ දැක්කම අපිට නරකයි. නමුත් කොරියාවේ තියෙනවා බෞද්ධ ඉන්නවා. දැන් කොරියෙන් කට්ටියක් බෞද්ධ. ඔයගොල්ලෝ වගේම කොරියන් උපාසක අම්මලා ටිකක් මෙතන වාඩිලා බණ අහනවා. ණයෙක් දහිනවා. මොකද වෙන්නේ? ඈ හොඳ ආහාරය. ඔයගොල්ලන්ට නිකන් අර මොකද පීසා දැක්කා වගේ වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ කතාව නෙවෙයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ පරම්පරාව අනුව ඔයගොල්ලන්ගේ වයස අනුව ඔයගොල්ලෝ රුචි කරපු අනුව ඔයගොල්ලෝ පුරුදු කරපු අනුව සුබ දේ නම් සුබයි අසුබ දේ නම් අසුබයි. ඒකයි ඒක වෙනම කතාවක්. මේක කියන தത്വයට වැහෙනව වෙන්නේ කොයි පරම්පරාවෙන් ආවා මොන දැනුමින් ආවත් එයාට සුබ දේ අසුබ කරගත්තගේ ඒ ශනිකව අසුබ දේ සුබ කරගත්තා. ඒ දැක්ම දිට්ඨිය හැදියේ.
ඔන්නෝක තමයි සුවිශේෂී ගුණේ. එහෙම නැතුව නිකන් රඟපාන්න යන්න එපා. තේරුණා නේද? මේ ගුණ තියෙනවා නම් රඟපාන්න දෙයක් නැහැ. මේක සේකම. මේක තව තියෙනවානේ ගුණ ගොඩක්. මේ එකක් නෙමෙයි කියාගෙන යන්නේ. මේකමයි සේක ගුණේ. තේරුණා නේද? එතකොට හැබැයි මේ සේක ගුණේ එන්නේ අර අර සේක ප්‍රතිපත්තිය වගේ හැම වෙලාවෙම භාවනා කරන වෙලාවෙ විතරක් නෙමෙයි. ඔන්න ඔතනයි තියෙන රහස. දැන් අතන්නම් වෙන්නේ කොහොමද? අට්ටි යති හරා යති ජුගුස්සති. එහෙන් වෙන රූපය. ඒක දැනෙන්නේ කොහොමද? විපස්සනාවක ඉන්න. හැබැයි සීල සමාධි ප්‍රඥාව වැඩෙන වෙලාවේදී අනික් වෙලාවේදී නෑ. සේක පුජ්‍යලයාගේ තියෙන වෙනස මොකක්ද? හැම මොහොතකම මේක සක්‍රියයි. ඕන නම් එයාට. එයාට ඕන නම්. බලන්න බුදුහාමුදුරු පෙන්නන ධර්මය. දැන් එහෙම පැහැදිලි කරලා ඊගාවට තව දේශනා කරනවා. ඔය දැන් ඔක්කොම කාරණා ටික එන්න දැන් මෙන්න මේ ටික සාරාංශය තියෙන මේ විදිහටයි. දැන් රසයෙන් රූපයක් දකින්නවා ඒක බුද්ධලයාට අනිවාර්යෙන් මනාපය උපදිනවා, අමනාපය උපදිනවා, මනාපමනාපය උපදිනවා. ඒක සංස්කෘතිය අනුව වෙන්න පුළුවන්, ගැහණු පිරිමි ભેදී අනුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉගෙනගත්ත ධර්ම අනුව වෙන්න පුළුවන් ඕනේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට එහෙම වුණොත් දැන් මෙහෙම ප්‍රශ්නයක්. දැන් බැරිලා හරිය මෙහෙම වුණොත් මහ විනාශයක් නේද වෙන්නේ? දැන් කවුරු හරි ඇවිදින් මෙතන මේ පිරිකර පූජ කරනවානේ හාමුදුරුවන්ට බණ කියනකොට නේද? දැන් මේ උපාසක මහත්තයෙක් හරි නෝලාගෙන එක් හරි සිගරට් පෙට්ටියක් පූජ කරොත් මෙතෙන්දී ඔයගොල්ලන්ට මොකද වෙන්නේ? ඈ මහා වැඩක් නැති වැඩක් මේ බෞද්ධයෙක්ද මෙයා කියලා බලනවා. අහන්නේ නේද? දැන් ඕක ඔයගොල්ලෝ දැක්කා නම් පින්දපාත ගියා නම් තායිලන්තේ සිගරට් පූජා. දැන් ඔය සිගරට් එකට ගහගන්නේ නේද කලහුවා. තේරුණා නේද? දැන් මේ ධර්මයේ හැටිම ආහමිතේ කියන්නේ ඔයගොල්ලන් ඇඳුම් පෙළඳන වගේ. ඕක කාරකාරා වෙනස් කරලා විචූර්ණ කරලා එක එක දන කරේ. ප්‍රතිපත්ති එහෙම නෙමෙයි. ප්‍රතිපත්තික ලෝකයේ එදත් එකයි අදත් එකයි. ආමිතය ඔයගොල්ලන්ගේ ඇඳුම් වගේමයි. එන එක එක්කෙනාට ඕන විදිහට මේක වෙනස් කරනවා. වෙනස් කරා කියලා ප්‍රශ්නෙකුත් නෑ. ඒ වෙනස නරකයි කියලා කෑ ගහන කෙනායි ප්‍රශ්න. ternary අපි නම් ඔහොම කරන්නේ. ඒ සංස්කෘතිය. දැන් මම මේ කියා දෙන්න ගියේ ඒකට දැන් අමනාපේ අමනාපේ කියන එක ඒගොල්ලන්ට හරිම සතුටු වෙනවා. එහෙ ඉන්න දායක. වා හොඳ පූජාවක් කරා. තේරුණා නේද? දැන් මෙහි ඇහෙත වෙන්නේ මොකද්ද? ශාසනේ නිකන් බුදුහාමුදුරන්ට ගැහුවා වගේ කියන එක. දැන් කොහොමද මේ අදහස් දෙක ආවේ? දැක්මොද? පරිසර සාධක අනුව ඒවත්ල ධර්මයක් නේ. තේරුණා නේද? ඒව ඇතුළේ නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඊට ගමු. සීල සමාධි ප්‍රඥා. ආමිෂය ඇඳුම් පළඳිනවා. කෙනෙකුට පූජාව දැන් අපිට තහන්නේ හාමුදුරනේ. මෙහෙම බුද්ධ පූජාව තියෙනකොට ඉස්සෙල්ල පැන් එක තියලා ඉන්නවද? නැහැ, ඇල් පැන් එකද ඉස්සෙල්ල තියන්න ඕන උණු පැන් එක. නෑ, ඒක මම අහුවම හරි මම ඉස්සෙල්ල අඳින්න ඕනේ කලිසමද කමිසද කියලා අහුවම ඔයගින්ම තමයි. මේක ඇඳුම් මොස්තරි වගේ Tamanḍo විදිහට තියාගන්න. තේරුණා නේද? මේවැ අහවල් විදිහට කරනවා කියලා කිසි දෙයක් ඔයගොල්ලන්ට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන්නේ නරකක් වෙනවා කියන එක නෙමෙයි. පින පිනමයි. තේරුණා නේද? ඒ පිනේ හැටි ඔයගොල්ලෝ හොම තිබ්බත් එකයි දෙවිය කෙරෙහි ගෞරවේ දෙවියන්ට පූජාව තිබ්බයටත් ওই ගුණයේ ඌට ආසන්නවත් වෙනවා. තර විශේෂත්වයක් තියෙන දෙවියා කෙරෙහි ගෞරවයෙන් තිබ්බට බුදුහාමුදුරු වගේ විමුක්තියක් ගැන කියලා නැහැ. එතකොට විමුක්තිය කියන වචනයක් ඇහෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. එහෙම කිව්වා කියන්නේ. තිබ්බා කියලා කච්චර හිටියා. මේක නම් නිකන් හැරි ඇහිලා ආසේවිතාය ආශ්‍රය කරලා මෙහෙම එකක් තියෙනවා. මේක එහා දෙයක් තියෙනවා. මෙතන විතරක් නෙමෙයි ධර්මෙ. මේක එහා තියෙනවා. කොහොමම මේක ගොඩ ගැහෙනවා. තේරුණාද? එච්චරයි අඩුව. අනිත් එක එහෙම. මොන පූජාවෙත් ඒ විදිහේ ගුණ තියෙනවා.
දැන් මේවා එක්ක මේවා දරාගෙන මේවා මේවාම ඔළුවේ තියාගෙන ඒවාම තර්ක කරගෙන ඉන්න අයට මේ සූත්‍ර නම් තේරෙන්නේ. තේරුණා නේද? ඒවා ඔස්සේ යනවනම් ආමිෂයේ කරගහගෙන ඉන්නවනම් තේරෙන්නේ. ආමිෂයේ කියන විලාසිතාවක් වගේ කියලා හිතන්න. මේකත් එක එක්කෙනාට එක එක විදිහට කරන්න ඕනේ. අපින් ඇහුවා අපි කියන එකක් හොඳයි. දැන් ඔන්න හැමදාම අහනවා බේරෙන්න බෑ ප්‍රශ්න. ආන්දර මේ කටින ජීවිතේ ගියක් ගන්න ගෙනිනවා. මේක හරි ක්‍රමයක්. ඉතින් මේ ඒක තමයි ආර්කස්ත අහනවා. ඔයගොල්ලොත් ගියක් ගන්න ඇවිදින්න එක හරි ක්‍රමයක්ද කියලා. දැන් ඕන කෙනෙකුට ඕන එකක් වෙනස් කරේ. මේ ආමිෂයේ එහෙම එකක්. අහවල් ක්‍රමයේ කියලා මේකේ නෑ. තේරුණා නේද? දැන් එතකොට ඒ අනුව ඒක මම මේ කිව්වේ දැන් මෙන්න මෙතන මේ අමාරුවට වැටෙන හින්දා මේක මේ බුදුහාමුදුරු පෙන්නන තේක වුණොත් එයාට තියෙන සුවිශේෂී ගුණය තමයි මනාප අමනාප කියන જાතිය මනාප අමනාප කියන ඒවා ඇහැට රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට අනිත් ඉන්ද්‍රියන් වලට ඇති වෙනවාමයි මෙයාට. මෙයා සුවිශේෂී වෙන්නේ නැහැ එතන. ඒක සාධාරණයි අපිට වගේමයි. නමුත් එයාට පුළුවන් හැකියාවක් තියෙන ඕනම මනාප දෙයක මනාපයට විතරක් වහල් වෙන්නේ නැතුව ක්ෂණිකව තමනාප ස්වરૂපයේ නැත්නම් මේකේ තියෙන ප්‍රතිකූල ස්වરૂපය කැමැති ස්වરૂපය අහක් කරලා ඒකේ අකමැත්තක් ඒකේ හානියක් ඒ මොහොතේ දක්වන. එයාට හැකියාව තියෙනවා එයාට ඕන නම්. හැම වෙලෙම වෙනව නෙමෙයි මේක. එයා කැමති නම් එයා මේක කියලා තියෙනවානේ මේ වචනයක් දීලා තියෙනවා බලන්න මේ වචනේ හරි වැදගත් වචනයක්. වතන්නේම රිසිවේ නම් ඒ රිසිවේ කියන්නේ එයා කැමති නම් එයාට වෙනස් කරේ. දැන් රිසුන් නැත්නම් මොකද වෙන්නේ? අනික් කෙනාට වගේමයි මේ මනාපයේ මනාපයේ. අනික් අය හොඳයි කියනොත් එයාත් හොඳයි කියනවා. තේරුණා නේද? අනික් අය නරකයි කියනොත් නේද? එයාත් නරකයි කියනවා. ඔන්නේ වගේ ගුණය. රිසිවේ නම් කියලා දාලා තියෙන්නේ ඒකයි. දැන් ඔහොම තුන් පාරක් කියලා ඔන්න මෙන්න මෙතනින් තමයි අපි අහුවෙන තැන. මේකයි ඉතින් රඟපාල හරි බැරියා මමත් එහෙම හිත ඉඳලා උදව් කරන්න ඕන කියලා පටන් ගන්න පුළුවන්. හිතන හිතන අරමුණට ඒක හොඳ නෑ. මේක හොඳයි. ඔහොම මාරු කරයි කියලා. නමුත් අහු වෙන තැන අවකාරයි. ඒ සීක බොරුවට රඟපාන්න බෑ සීක தත්ත්වේ. තේරුණා නේද? සීක தත්ත්වයට එනකොට ඔය අවසාන තැන බලන්න. අවසානයේ මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මෙන්න මේක ප්‍රබල වචනයක්. ඉඳින් ඒ ප්‍රතිකූලයක් අප්‍රතිකූලයක් යන දෙක දුරු කොට ගියා අපේක්ෂා ඇතුව ඔන්න ස්මෘතිමත් මොකද මේ ස්මෘතිය කියන්නේ සතිය හරි මේ සංස්කෘත වචනේ ස්මෘතිය කියන්නේ සතිය සතිමත් සම්‍යක් ඥාන ඇතුව ඔන්න සම්‍යක් ඥාන කියන්නේ ස්මෘතිය සතිමත් සම්‍යක් ඥාන සම්මා දිට්ඨි මේක චතුරාර්ය සත්‍ය. හරිනේ? සම්‍යක් ඥානව වෙසෙන්නේමයි කැමති වේ නම් එහි උපේක්ෂා ඇතුව ස්මෘතිවත් සම්‍යක් ඥාන ඇතුව වෙසෙයි. දැන් අපිට නම් මෙහෙම හිතන්න පුළුවන්. දැන් මේක වරද්ද ගන්න එපා කියන්නේ මේකයි. දැන් මනාපයක් ඇති වුණා ඒක දැන් මේක මනාපයක් හොඳ දෙයක් නේ ඒක හොඳ නෑ කියලා හිතන්න පුළුවන් ඔයගොල්ලෝ. මේක නොනොත් හිටියයි. ධර්මයේ ඉගෙන ගන්නම් පුළුවන්. දැන් අමනාපයක් හරහා එන නරක දෙයක් නම් ඒක ප්‍රතිකූලයක් නෙවෙයි අප්‍රතිකූලයකින් එන එක ප්‍රතිකූලයක් නන හොඳ දෙයක් කියලා පරිවර්තනය කරගන්න මනසෙයි පුළුවන්. හැබැයි බැරි දෙය මොකද්ද ඔය අවසානදී? ආහාර දේ කරන්න සම්මා දිට්ඨිය රාභියෙක් විය යුතුයි අතීතේ. ඒ මොකද උපේක්ෂාව ඉන්නවා කියන එකයි උපේක්ෂාවත් අපිට හිතියි. ඔව් මොකද්ද වෙන්නේ? සතිමත් සම්‍යක් ඥාණයෙන් ඒකේ උපේක්ෂාවක ඉන්නේ. සම්මා දිට්ඨිය ජීවිතේ පෙරදී ලැබුවේ නැත්නම්. ඒතකොට සෝවාන් පුජ්‍යලයාගේ එහෙම ලබලා තියෙනවා ඕනම අරමුණකට එහෙම පුළුවන්. ඕනම අරමුණකට අනාගාමී පුජ්‍යලයටත් පුළුවන් ඒ වගේම සකදාගාමී පුජ්‍යලයටත් පුළුවන් කියන එක තමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. ternary නේද?
ඔන්නේ ගුණ ටික තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔන්න බුදුහාමුදුරුව එක්ක. ඒකට බුදුහාමුදුරු කියන ධර්මය තමයි ළඟ තියෙන්නේ. ඔක තමයි මේ මේකේ තියෙන සේක කියන தත්වේ තියෙන ගුණය. දැන් තිරිසන් උන්ට වෙන්න දේ හිතන්නකෝ. දැන් මිනිස්සු තිරිසන් වෙනවා නේ. අපිත් තිරිසන් ගතියට යනවා ටිකක්. අපි හැම වෙලේම හැම ජීවිතයේ හැමදාම තිරිසන් ස්වරූපයකට අපේ මනසේ වැඩ කරනවා. මනුස්ස ස්වරූපයකට වැඩ කරනවා. දැන් තිරිසන් ස්වරූපයෙන් ඈත් වුණොත්නේ ධර්මයට යන්න පුළුවන්. දැන් තිරිසනාට මනාපදී මනාපමයි. ඒක වෙනස් කරන්න පුළුවන් කාටද? දැන් නිකන් හිතන්නකෝ. දැන් බලු වැටව දෙන්නේ සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට සෙල්ලමට කැමති. කවුරුහරි මස් කට්ටක් විසි කරනවා. අර බල්ලෝ දෙන්න ළඟට. මොකද වෙන්නේ? අර සෙල්ලම ඉවරයි නේද? දැන් මස් කට්ටට කැමති හින්දා උන් දෙන්න රණ්ඩුයි. දැන් ඔයගොල්ලෝ එහෙම කරනවා. ඈ? මස් කට්ටකට කරන්නේ වෙන දේවල් වලට කරා. එච්චරයි. මස්කත් කරන බල්ලුවගේ රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට රණ්ඩු වෙන්න පුළුවන්. ඔය කරේ දාන හිල් අට හිල් සමාදම කරට දාන රේද්ද උතුරු තලුව ඔය උතුරු තලුව රණ්ඩු වෙන්න බල්ලුවා. නැත්ද බලන්න. අන්න එහෙම නිකන් මේ රණ්ඩුවේ පොඩ්ඩක් වෙනස් වෙනවා. එකක් නිකන් ධාර්මික කරගන්න. තේරුණාද? ඒ කියන්නේ අපේ රණ්ඩුව විතරක් තිරසම් භාවයෙන් අහක් ගන්න. ඔව් දෙකම එක ප්‍රතිඵල එක. උතුරු තල වල රණ්ඩුණත් ඒකයි මස් කට රණ්ඩුණත්. ඒගොල්ලෝ උතුරු තල වල කොහොමද රණ්ඩුවේ? ඔහොම නෙවෙයි තහන්නේ. මෙහෙමයි උන්ට. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ධර්මයේ දන්නේ නැහැ. අපි නම් අපිට ගියා දීලා තියෙන අම්මලා තාත්තලා මෙහෙම. අපි නම් ඒ උමයි කරන්නේ. ඔය රණ්ඩුව තමයි. තේරුණාද? ආමිෂේ කියන්නේ විලාසිතාව. එක එක පළාත්වල එක එක වෙනවා. ඒකෙන් හින්දා පුජ්‍යලයේ වැඩියෙන් ඇසුරු කරන්නේ. එතකොට තේරෙනවා මේ අපේ මතය මේ ආමිෂේ ගිනිහිල්ල වැඩක් නැහැ. තේරුණානේ? ආමිෂේ කාටත් පින් සිදුවෙන දෙයක්. ආගම් ભેදයෙන් තොරව මේක කරලා දෙන යහපත. සියලුම ආගම් වල ආමිෂයක් තියෙනවා. ආමිෂයන් නැති ආගමක් නැහැ. ඒ තියෙන ඒවට ගරහල නෙමෙයි අපිට දිනු වෙන්න පුළුවන්. ඒවැය තියෙන යථාර්ථය දැකලා. තේරුණා නේද? එහෙනම් මම හරි කියලා යන කෙනා වැරදිම කියලා. මම හරි කෙනෙක් මෙතන නැහැ. අපි හරි කියන කෙනෙකුත් නැහැ. තේක වෙන්න බෑ හේයිට. තේරුණා නේද? තේක වෙන්න පුළුවන් කෙනා කවුද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වෙලාවේ වඩන කෙනා. ඊයේ වඩලා අද තේක ප්‍රතිපත්ති ඉනවා කියලා කියන්නේ එපා. තේක ප්‍රතිපත්ති ඉන්නේ වඩන වෙලාවෙ විතර. නමුත් අපිට තේක ප්‍රතිපත්තියට උදව් වෙන ටිකක් තියෙනවා දානේ සීලය. තේරුණා නේද? ආමිතියත් උදව් වෙනවා. අන්න එතෙන්දී අපි පළක් ජාතේ නරකයි කියලා ඒක නරකයි කියලා අහක් කරනවා. ඒ අහක් කිරීම තුළ ලැබෙන ගුණය දානෙන් ලැබෙන ගුණය ඡාග කියන ගුණය තේක ප්‍රතිපත්තියට උදව් වෙනවා. සීල කියන ගුණය තේක ප්‍රතිපත්තියට උදව් වෙනවා. නමුත් දානයෙන් තේක ප්‍රතිපත්තියක් හදලා දෙන්නේ නැහැ. දානයේ හිටියා කියලා තේක ප්‍රතිපත්තියක් හදලා දෙන්නේ නැහැ. ඒක හින්දායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එකම මාර්ගයයි මෙතන තියෙන්නේ. එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ ක්‍රමේම අනුගමනය වෙන්න. ඒක තමයි සීල සමාධි ප්‍රඥා. තේරුණා නේද? දැන් එවැනි තැනකදී අර ගුණ තියනවා කියලා තේරුම් ගත්තත් හරි. ඊට පස්සේ තවත් දුරටත් මේ තේක කියන ප්‍රතිපත්තියේ තියෙන ಗುಣ ටික අපි බලන්න ඕනේ. අපි බලමු මේක මම තව සාකච්ඡා කරනවා. නැත්නම් මෙහෙම දැන් මේ ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. මම හිතන්නේ දැන් වෙලාව 10යි. අපි විවේකයක් අරගෙන ඊගාව ටික සාකච්ඡා කරමු.